संख्या පරිමේය සංඛ්‍යා කුලකය කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගත්තා. ඒක අවසානයේ මෙන්න මේ විදිහට අපි සටහන් කරා. හරි. ඒ පරිමේය සංඛ්‍යා කුලකය මොකද්ද කියලා අපි අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත් පරිමේය සංඛ්‍යා කුලකය අවසානයේ මෙන්න මේ විදිහට සංකේතානුකූලව ඉදිරිපත් කරා. දැන් මේකේ එක වචනයක්වත් නැහැ. ඔයාලා මේ දීලා දිනකේ අපි භාවිතා කරන එක සිංහල වචනයක්වත් නැහැ. හැබැයි මේක යම් සංකේතනය භාෂාවක් තියෙනවා. ඒතර ගණිතයේ එක අරමුණක් තමයි ඒ සංකේතමය ආශ්‍රිතව තියෙන සංනිවේදනය. ඒක ගොඩක් වෙලාවට කම්පියුටර් සයන්ස් වලදී වැදගත් වෙන හැකියාවක්. සංකේතමය භාෂාවක් හැසිරෙන්න. මම හිතන්නේ පරිගණක විද්‍යාව සාමාන්‍ය දෙයක් කරලා ඊට දොරක් කරන දරුවෝ දන්නවා ඇති පරිගණක විද්‍යාවේදී මේ සංකේත භාෂාවක් හසුරුවන එක ඒ ඒ ඒ මගින් සංවේදනය කියන එක ඉතාවද ගැටියක්. ඒක ගණිතයේ අපි වෙන දේවල් ප්‍රගුණ කරනවා. මේ තියෙන එක අවස්ථාව. දැන් මේකේ මොකක්ද මේ විස්තර කරන්නේ? Q පරිමේය සංඛ්‍යා කුලකය සමානයි එහි තිබෙනා ඕනෑම අවයවයක් තමයි මේ x වලින් සංකේත කරන්නේ. ඔතෙන්ට x මොන නැහැ. ඕනම එකක් ඕනට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිම්පල් අකුරක් අපි භාවිතා කරන්නේ. ඒතර මේ x වලින් අදහස් කරන්නේ මේ q වල තියෙන්න පුළුවන් ඕනෑම සාධාරණ අවයවය. මේ q මුලකේ තිබිය හැකි මේ තිබෙන ඕනෑම සාධාරණ අවයවය. ඊළඟට මේ ඩොට් දෙක තියලා සමහරවිට ඩොට් දෙක ගන්නකොට මෙහෙම ඉරකුත් ගන්නවා. මේ ඩොට් දෙක තියලා ඊට පස්සේ විස්තර කරන්නේ මේ x කොයි වගේද කියන එක. මේ x කොයි වගේ යාගේ එක ගුණයක් තමයි ඒ x කියන එක නා p යට q ආකෘතියට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊයේ සතියේ මම පැහැදිලි කරා දරුවන්ට මොකක්ද මේ p යට q ආකෘතිය කියන්නේ. පළවෙනි දේ තමයි x කියන එක නා p යට q ආකෘතියට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට කියනවා මේ p q කියන්නේ මොනවද කියලා. p යට q ආකෘතිය කියවට බැහැ තමයි. p q කියන්නේ මොනවද කියලා හඳුන්වන්න බැහැ. p සහ q කියන්නේ නිකිල කුලකේ අවයව. ඒ වගේම q බිංදුවට අසමානයි. ඒතර ඔය විදිහට අපි මේ q කුලකේ අර්ථ දක්වපුවාම මෙවගේ මුළු මොනින්ම පරිමේය සංඛ්‍යා කුලකේ අර්ථ දක්වනවා. ඉතින් මේ පරිමේය සංඛ්‍යා කුලකේ ඇතුළත මොනවද ඇතුළත් වෙන්නේ? අපි ගිය සතියේ අධ්‍යයනය කරා. z ධන කුලකේ ඇතුළ වෙනවා. බිංදුව ඇතුළ වෙනවා. ඍණ නිකිල කුලකේ ඇතුළ වෙනවා. තව විදිහකින් කිව්වොත් z කුලකේ ඇතුළ වෙනවා. මේක ඇතුළට. මේ z මේ ධන නිකිල කුලකයට තවත් නමක් අපි කිව්වා ප්‍රකෘති සංඛ්‍යා කුලකේව ගණිත සංඛ්‍යා කුලකේ. එතකොට මේ q ක ඇතුළ වෙනවා ධන නිකිල බිංදුව ඍණ නිකිල. පොදුවේ කිව්වහම z කුලකේ. ඊළඟට මේ q ට ඇතුළත් වෙනවා පරිමිත දශම කියන එක. පරිමිත දශම කුලකේ. පරිමිත දශම. ඒ පරිමිත දශම කියලා කිව්වේ දශම ස්ථාන 1කින් 2කින් 3කින් 4කින් 5කින්. ඒ කියන්නේ පරිමිත දශම ස්ථාන ගණනකින් අවසන් වෙන දශම සංඛ්‍යාව. 1 දශම ස්ථානයකින් අවසන් වෙන නම් 10න් පංගුවක්, 2කින් නම් 100න් පංගුවක්, 3කින් නම් 1000න් පංගුවක්. ඒ ආදි වශයෙන් අපට ඒක ඕන විදිහට ගන්න පුළුවන්. ඊළඟට මේකට ඇතුළත් වෙනවා අර අපි ටිකක් දීර්ඝ වර්ධනය කරා සමාවර්ත දශම. සමාවර්ත දශම. එසේ වෙන්නේ නම් මේක අපි කියන පුනරාවර්තන දශම කියලා. එතකොට මේ පුනරාවර්තන දශමයක් කියලා කියන්නේ ඒක ඉවරයක් නැහැ. ඒ කියන්නේ අපි ඒකට කියන අපරිමිත දශම කියලා. පුනරාවර්තන දශමයක් කියන්නේ අපරිමිතයි. නැවතීමක් නැහැ. හැබැයි නැවතීමක් නැති වුණාට එයාගේ අර දශමාංශය කියන එක යම් රටාවකට අනුව තමයි පිළිගන්නේ. එක්කෝ එක ඉලක්කමක් දිගටම යදෙනවා, එහෙම නැත්නම් ඉලක්කම් දෙකක් දිගටම යදෙනවා, එහෙම නැත්නම් ඉලක්කම් තුනක් දිගටම යදෙනවා, එහෙම නැත්නම් ඉලක්කම් හතරක්
එක කාණ්ඩයක් විදිහට දිගටම හදනවා ඒ පුනරාවර්තනය යනවා කියන්නේ ඒක යම් රටාවකට රිපීට් වෙවි යනවා දිගටම දැන් අපි දැක්කා ඒකෙදි 1 දශම ස්ථානයක් රිපීට් වෙනවා දිනුනා දශම ස්ථාන 2 රිපීට් වෙනවා දිනුනා දශම ස්ථාන 3 රිපීට් වෙනවා දිනුනා මන්ට මතක ඇරෙන්නම් මම ගියේ නෑ මම හිතන්නේ දශම ස්ථාන 4 රිපීට් වෙනවට යන්න පුළුවන් වුණා ඊළඟට අපි ටිකක් අර විශේෂයක් කීපයක් දැක්කා මොකද්ද මේ දැන් උදාහරණයක් ඇරෙන්න කියනවා 0.5යි මේ පහ පුනරාවර්තනය වෙන්නේ ඊට පස්සේ අපි දුම් මෙන්න මේ වගේ එකක් පුනරාවර්තනය වෙනවා තේමන. එතකොට අපි දැක්කා මේ වගේ අවස්ථා අපි අධ්‍යයනය කරා. ඊළඟට තව අපි දැක්කා දැන් මෙහෙම වෙන්න පුළුවන්. 5යි 2 නැසේ 1යි 3යි 4. මේ ඊට පස්සේ මේ 1යි 3යි 4 විතරයි රිපීට් වෙන්නේ. මේක ඇරලා රිපීට් වෙන්නේ නැහැ. මෙතෙන්දිත් මේ කොටස රිපීට් වෙන්නේ නැහැ. පුනරාවර්තනය වෙන්නේ නැහැ. මේක පුනරාවර්තනය වෙන්නේ නැහැ. එතකොට අපි දැක්කා මේ සියලු සමාවර්ත දශම සියලු කිව්වොත් නම් බොරු. මොකද මේ අපි අධ්‍යයනය කරේ රිපීට් වෙන්නේ. මං ගෝය ගණිතයේදී සියලු කියන වචනේ පාවිච්චි කරන එක ඉතාම පරිස්සමින් කරන්න ඕන එකක්. ඇත්තටම සියලු සමාවර්ත දශම ප්‍රියට කිව්ව ආකාරයට ඔප්පු කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ඒක ඇත්ත කියන්නේ නැහැ. මම දැරේ කීපයක් අරන් පෙන්නුවා මේක ප්‍රියට කිව්ව ආකාරයට ගේන්න පුළුවන් කියලා. එමගින් ප්‍රකාශයක් නිකුත් කරා සියලු මේව පුළුවන් කියලා. හැබැයි ගණිතේ නම් කිසිසේත් ඒක වරදු නැහැ. ඒක ඔබ මතක තියාගන්න. මොකද ගණිතයේ ඇත්ත ස්වභාවය ඔබට මම කියලා දෙන්න ඕනේ. ගණිතයේ එහෙම දේවල් බාර ගන්න නැහැ. විද්‍යාවේ බාර ගන්නවා වැඩි බාර ගන්නකට එකම නිරීක්ෂණය සිද්ධ වෙනවා නම් ඒක ඊට පස්සේ කල්පිතයක් වෙලා කල්පිතයේ කාලාන්තරයක් ගත වුණාම සිද්ධාන්තයක් වෙනවා ඒක විද්‍යාවේදී හරියි විද්‍යාවේදී කරන්නේ ඔය වැඩේම තමයි එකම නිරීක්ෂණය වාර ගණනාවකදීම සිද්ධ වෙනවා නම් ඒක తాවකාලිකව කල්පිතයක් හයිපොතෙසිස් එකක් කියලා බාර අරගෙන ටික කලක් ගිහිල්ලා ඒක යම් ප්‍රමාණයකට සාතාවු කරනවා මේක පවතිනවා කියලා දශමාර්ගෙන එතෙන්දී මේ වගේ අය ගැන අපි විශේෂ අවධානය යොමු කරා. මොකද ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් එකේදී මේවා අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් එනවා පළවෙනි දෙවෙනි ටර්ම් ටෙස්ට් එකේදී. ඊට පස්සේ නම් එන්නේ නැහැ මේවා. මේ අද වෙනකන් කිසිම ඉලවල ඉවරගෙන දකලත් නැහැ. නමුත් මේ දැනුම වැදගත්. මම ඔබට ඉවරදී මේ විශේෂ ඔබේ විශේෂ නිර්දේශේ බලන්න ඒකේ සුද්ධ ගණිතය පටන් ගන්න තියෙන තවත් සංඛ්‍යාවක්. දැන් මම කතාව කියන්නේ හේතුව ඒක මම මෙහෙම කරන් යනකොට ඔයගොල්ලෝ හිතනවා මේ උඩ ගෑල් ලෝන් නැති වෙලා කියලා. ඒ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේවා ඔක්කොම ඕනෙ හින්දා තමයි ඒවා මේ විදිහට පෙළගස්සලා තියෙන්නේ. ඒ නිසා ඒ ගොඩාක් දැනුම තියෙන අය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ආවට කියන්න නෙමෙයි. ගණිතය කියන්නේ දන්නා දේම දන්නා දේ කියන එකක්. ඒ කියන්නේ නැත්නම් පයින් බෑ. ඒ නිසා තමයි කාර්තික සංඛ්‍යාවෙන් පටන් ගන්න බොහොම පිළිවෙලට ඉස්සරහ ගෙනියන්නේ. හරි. ඒක ඔබ තේරුම් ගන්න. මොකද ඔබ මේ වෙනකොට තව තව පන්තිවල ඔන්ලයින් වලට ගිහිල්ලා ඔබ දකිනා මෙන්න බහුබල සිද්ධිය. මම දැක්කේ කියන්නේ බහුබල සිද්ධිය පටන් ගන්න. බහුබල සිද්ධිය කියන එක තියෙන්නේ සිද්ධ පාඩමේ පස්සේ. තව එක්කෙනෙක් ඉන්න එයා පටන් ගන්නේ වර්ග සමීකරණ. ඒක තියෙන්නේ දෙවෙනි මාතෘකාවේ. ඉතින් ඒවට විවිධ මේ ආර්ථික හේතු තියෙනවා. වෙනද හේතු තියෙනවා. ඉතින් මට ඒ වරලා දැක්ක නිසා මම මේක කරගෙන යන බව තේරුණා. හරි. ඒතර මට කියන්න තෝරන කම තිබුණේ. දැන් මේ වගේ හේතදී අර රිපීට් නොවන කොටස මුලින් ගන්න ඕනේ නේද? මේකත් මේක මෙහාට ගන්න ඕනේ. මොකද අපි අර අඩු කරද්දී අනිවාර්යෙන්ම අර මේ දශමාංශයේ එක සමාන වෙලා තිබින්න ඕනේ අයින් වෙලා යන්නේ. එතකොට අපි දැක්කා මේවත් PRQ ෆෝම් එකට ලියන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ කුලක තුනේ මේ වේ තමයි මේ Q කුලකය කියලා කියන්නේ. හරි?
මේ කිව් කුලකය කියලා කියන්නේ මෙන්න මේ කුලක තුනේ මේරේ. හරි? එහෙම නැත්නම් පරිමේය සංඛ්‍යා කුලකය රෂනල් නම්බර්ස් කියලා කියන්නේ මෙන්න මේ කුලක තුනේ මේරේ. කියන්නේ මේ තුන එකතු වුණාම මේරේ කුලකය තමයි අපි පරිමේය සංඛ්‍යා කුලකය කියලා කියන්නේ. එහෙනම් දරුවනේ කියාගන්න අනුමාතෘකාව අද දවසේ අනුමාතෘකාව ලියන්න. අපරිමේය සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යා කුලකය හරි ඉරේෂනල් නම්බර් The set of irrational numbers to be. The set of irrational numbers to be. The set of irrational numbers to be. And aparimeya sankhya kulake. Ethama mekata wenama sankethayak naha lamai. වෙනම දැන් අපරිමේය සංඛ්‍යා සඳහා වෙනම සංකේතයක් නැහැ. හරි? අර Q වලටම එක්කෝ ඩෑෂ් දාලා එහෙම නැත්නම් Q C දාලා අර C කියන්නේ කම්ප්ලිමන්ට් කියන එක අනුපූරකයකින් ඔන්න ඔය දෙකෙන් එකකින් තමයි මේ අපරිමේය සංඛ්‍යා කුලකය සංකේතවත් කරන්නේ. එක්කෝ Q ඩෑෂ් හරි අපරිමේය සංඛ්‍යා Q ඩෑෂ්. ඒ කියන්නේ පරිමේය නොවන කියන අර්ථය. එහෙම නැත්නම් QC මේ QC කියන එක වැඩිවම භාවිතා වෙන්නේ නැහැ. නමුත් සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ QC කියන එක තියෙනවා. QC කියන එක මම දැකලා තියෙනවා සමහර තැන්වල මේක තියෙනවා. QC සමහර තැන්වල තියෙනවා මම දැකලා තියෙනවා. ඒතොර බහුලව භාවිතා වෙන්නේ Q ඩෑෂ් කියන එක. ඒත් අපි ලියන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙම සංඛ්‍යා කුලකය Q dash O Q C මෙම සංඛ්‍යා කුලකය Q dash O Q C Q dash O Q C මගින් අංකණය කෙරේ මගින් අංකණය කෙරේ මගින් අංකණය කෙරේ මේ කුලකයේ Q'O Q'C මගින් අංකණය කෙරේ අපරිමේය සංඛ්‍යා යනු අපරිමේය සංඛ්‍යා යනු අපරිමේය සංඛ්‍යා යනු අපරිමේය සංඛ්‍යා යනු p යට q ආකාරයේ අර මතකද මේක කියන්නේ p යට q ආකාරයට p යට q ආකාරයට p යට q ආකාරයට අපරිමේය සංඛ්‍යා යනු p යට q ආකාරයට p යට q ආකාරයට කිසිසේත්ම ප්‍රකාශ කර නොහැකි සංඛ්‍යා වේ
किसी से प्रकाश कल नुहकी संख्या भी पीआर क्यू आकार किसी से प्रकाश कल नुहकी संख्या भी पीआर क्यू आकार किसी से प्रकाश कल नुहकी संख्या भी तो अभी बालू हूँ गाड़ी के यही मेरा थिया ना मालूम है वर्गमूल देख दशम स्थान इकाई दशम हतराई इकाई हतराई प्रश्न अपरिमित दशमय किसी से पुनरावर्तन अपरिमित संख्या दशम स्थान अपरिमित संख्या दशम स्थान दशम दिखाई बिंदु आई हाय आई हताई नामी आई हताई हा ओ में तो ये जो मूल हाथ है मूल दहाई है मूल एक बोल हा ये वाके यार वर्ग मूल है हरी तो कोई एंड बैरी हुआ ये ने खारनी वो कुल लोगों को उल्लेख बंदे दिखने का ना ने खारनी के ला वो कुल दिखने का ना खारनी के ला हाँ ये वा पीआर क्यू फॉर्म में ने गेंद बैर गणितेशी तुनाई तुनसी हतलिस तुने मतलब बात करने लावे तुनाई तुनसी हतलिस तुने मनोम की है देखिए अरे एक है मैं मामा बाइबल एक ही वो लगाया करते करने में गणिते आप इतना गाना बोए ये मत क्यों हुआ इधर बात से मामा मगे ट्रेकिंग आप हमें याद क्यों हुआ एक ही संधान में मत दिनों के लिए मंदन ना कोई दिए नहीं मैं का संधान में ना बाइबल आ गई क्या ने मैं बाइबल के ने के आगे है ना ගාම ඇත අතීතයේ ඉඳලා මිනිසු මිනිසු කියන්නේ මේ කාලා බීල වාරවල මේ බීල බුද්ධිය ගන්න මිනිස්සු වගේ කට්ටිය නෙමෙයි ඈ හැම ශිෂ්ටාචාරයකම ඉන්නවා විශේෂ මිනිස්සු කොටසක් ඒක මීට අවුරුදු 5000කට 6000කට 10000කට 20000කට යහ ගල් යුගයේ ඉන්න කාලේ නියන්දතාල මිනිස්සුන්ගේ මේ සොසයිටි එක ඇතුලේ ඒ ඒ ඉන්න මිනිස්සුන්ට වඩා ඉස්සරහින් ඉඳන කට්ටියක් ඉන්නවා ඒක ඕනම සොසයිටි එකේ ඉන්නවා අර ඒතර ඒගොල්ලෝ තමයි ये शिष्टाचार्य हरि हो इसरा पास सोसाइटी शिष्टाचार
ඒගොල්ලෝ පාවා මේක ගැන හොයලා තියෙනවා මේ ෆයිල් කියන වැලියු එක ගැන මේක ගැන ගොඩාක් රිසර්ච් කරපුවා ඉන්නවා ඔය එක මැතමැටිෂන් කෙනෙක් ඉන්නවා පයිවලගේ දශම ස්ථාන 1000 ගානක් යනවා හොයපු එක කියන ඊට පස්සේ යාගේ එක මිලිමීටර අදින යා මැරුණාම එයාගේ සෝම් පොතේ අර පළකයක් හදලා ඒ ඒක ගහන්න දෙකේ ඉතින් මම දන්නේ නැහැ නේද එයා ඉටලියෙන් මැතමැටිෂන් කෙනෙක් එහෙම යාගේ ඉලිමි ඉතු කරා කියලා තමයි කියන්නේ දැන් ඔය ඉන්ටර්නෙට් එකේ ගහන්නේ පයිවලගේ මේ මේ හාෆ් ෆීට් කොට 3-4 නේ නම් එනවා නිකන් ඩිජිට්ස් වලින් දශම ස්ථාන වලින් එනවා ඇයි ඇත්තට මේ ෆයිල් ගැන හිරු එකක් කියන්නේ මම මේක ගැන යමක් කියන්න ඕනේ ඒක හොයන්න හේතුව මුල් කාලේදී බැලුවා මෙයා කොහොම හරි ගිහිල්ලා කොහේ හරි දැනක රිපීට් වෙයිද කියලා පුනරාවර්තනය වෙයිද කියලා දශම ස්ථාන කොච්චරක් හරි ගිහිල්ලා මේක පුනරාවර්තනය වෙයිද කියලා ඉතින් පසු කාලේදීනවා උසස් ගණිතයේදී ඔප්පුවරලා පෙන්නනවා මේ ෆයිල් කවදාකවත් එහෙම වෙන්නේ නැහැ නේද අනිවාර්යෙන්ම අපරිමේය සංඛ්‍යාව මෙයා කිසිසේත්ම පියර කියන ස්වරූපයෙන් දෙන්න බෑ කියන එක උසස් ගණිතයේදී ඔප්පු කරන්න පුළුවන් එකක් මේව නම් ඒ ලෙවල් පන්තියේදී ඔප්පු කරන්න පුළුවන් හැබැයි මම අද ඔප්පු කරන්නේ නැහැ නේද මම මේක පස්සේ මගේ ටියුට් වලදී ඔයගොල්ලොත් එක්ක අර විභාග වලට සූදානම් කරද්දී ඔයගොල්ලන්ම ටර්ම් ටෙස්ට් වලට සූදානම් කරද්දී ඒක ඇස්තුලේ ප්‍රශ්නයකට දාලා වර්ගමූල දෙක වර්ගමූල තුන වර්ගමූල පහ අපරිමේය වෙන හැටි සාධනය කළා කියනවා මොකද මේකේ තියෙන සාධනය ඔයගොල්ලන්ට එච්චර ගෝචර වෙන්නේ ඒක දැම්මම හොඳ නෑ යවන්න ඔලොල් ඒ කියන්නේ ගියාට ඒක තේරුමක් තේරෙන්නේ නෑ ඇත්තටම මම කරලා තිනවා කලින් මම උගන්වලා තිනවා මේ පළවෙනි දාසෙම උගන්වලා තිනවා ඒ කියන්නේ මම ඒකේ හොඳට මට්ටු වෙලා තිනවා මේ ළමයින් මේ ලෝක දෙයක් මේක ඔලොට යන්නේ නෑ ඒක උගන්වන දාර තේරෙයි වෙනස්ම තර්ක ක්‍රමයකින් මේක ඔප්පු කරන්නේ විසංවාදී තර්කය කියලා ඒ කියන්නේ ඔයාලට කිසිසේත්ම හුරු එකක් නෙමෙයි. හරි? විසමාදී ධර්මය ඔයාලට කිසිසේත්ම හුරු එකක් නෙමෙයි. එන්නේ මෙතඩ් එකෙන් තමයි මේක අපරිණේය කියන එක ඔප්පු කරන්නේ. ඒ නිසා මම මේක දැන දෙන්නේ නැහැ. මේක කොහොමවත් මට ඕල් එලවලුද පුරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙයා පියල් කිව්වා ගැන කියන්නේ. ඊළඟ වැදගත් මේ කෙනෙක් ඉන්නවා. අර ප්‍රකෘති ලඝු ගණකේ පාදේ. ඊ කියන එක. මේ ඊ වල අගය කියන එක ඉවල අගේ කියන එක sorry e සමානයි 2.718 2.8 2.8 2.8 ඔන්නෝම යන එක මේක ගැන ඔයගොල්ලන්ට ලොකුවට ඉගෙන ගන්න නැහැ ඒත් ඔයගොල්ලන්ට තව මාස දෙකකින් තුනකින් විතර ලඝු ගණක කියලා පාඩමක් උගන්න අන්නේ පාඩමේදී මේ e අපිට හම්බෙනවා දැන් ඔයගොල්ලෝ ඔලෙල් පන්තියේදී ලඝු බැලුවේ 10 පාදයෙන් එහෙනම් ওই 10 පාදයේ ලකු බලන එක ටිකක් මේ ප්‍රැක්ටිකල් නැති කේසයක්. ඕක මේ විද්‍යාවෙදීම පාවිච්චි කරන්න හරි අමාරුයි. සිද්ධාන්තත් එක්ක මෙයා ගෙනියන්න බෑ. හරි මේ 10 පාදයේ කියන එක ඉච්චර ගොඩක් පාවිච්චි කරන්න ඕන එකක් නෙමෙයි. මේ උසස් ගණිතයේ සහ භෞතික විද්‍යාවට හරි වැදගත් මේ E පාදයේ ලකු බලන එක. ලකු E පාදය. අන්නේ E තමයි මේ තියෙන්නේ. හරි ඉතින් මේකත් පියර් 2 ආකාරයෙන් ලියන්න බෑ කියලා උසස් ගණිතයේ ඔප්පු කරනවා හැබැයි මේ තරම් වඩා ගොඩක් පස්සේ තමයි මේක එහෙම ඔප්පු කරේ පියර් 2 ආකාරයෙන් මේක ලියන්න බෑ කියන එක මේකට වඩා ඉතාම සංකීර්ණයි මේකේ සාධනය උගලන්ට ඕන නම් ඉන්ටර්නෙට් එකේ බලන්න ගහලා the proof for e කියලා ඉන්නොට command එක ගහලා නැත්නම් the base of natural logarithms කියලා ගන්න. එතකොට ඒයි සමහර විට ඒකේ proof එක ඒක proof එකක් දෙනවා ලංකාවේ ගණිතඥයෙක්ගේ proof එකක්. ආචාර්ය රාමසිංහගේ proof එකක් තියෙනවා. සාධනයක් තියෙනවා මේ e කියන එක නම් ERQ form එකට ලියන්න බෑ කියලා proof එකක්. හරි? එතකොට මේගොල්ලෝ මෙන්න මේ වගේ අය ERQ ආකාරයෙන් ලියන්න බෑ. ඒගොල්ලන්ට අපි කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. හරි? ERQ form එකට ගන්න බැරි. තියෙනවනම් අර ඔය දරුවෝ මේක දාගන්න හැබැයි මේ මම දන්න විදිහෙන් නම් භෞතික විද්‍යාවේ මෙන්න මේ තුන්වෙනි දශම ස්ථානට යනකම් මේවා මතක තියාගෙන ඉන්න එක මාර වැදගත් භෞතික විද්‍යාවේ ඒ කියන්නේ මේ මූල දෙක මූල තුන මූල පහ මූල හත වගේ ළමයි මතක තියාගන්නවා තුන්වෙනි දශම ස්ථානට යනකම් ඒගොල්ලන්ට රටක් ගාලා ගණන් හදන්න පුළුවන් ඒක උඩ ඉතින් ඒකත් ඕන ඕන භෞතික විද්‍යාවේ උගන්වන්නේ මේක සනාහ කරගන්න ඒක සනාහ
संख्या यह आकारीय संख्या यह आकारीय संख्या किसी से यह आकारीय संख्या किसी से यह आकारीय संख्या किसी से पी आर क्यू पी आर क्यू ආකෘතියට ලිවිය නොහැක. P යට Q ආකෘතියට ලිවිය නොහැක. P යට Q ආකෘතියට ලිවිය නොහැක. P යට Q ආකෘතියට ලිවිය නොහැක. ඒවා අපරිමේය සංඛ්‍යා ලෙස අර්ථ දක්වයි. ඒවා අපරිමේය සංඛ්‍යා ලෙස අර්ථ දක්වයි. एवा अपरिमेय संख्या लेस अर्थ देखी एवा अपरिमेय संख्या लेस अर्थ देखी एवा अपरिमेय संख्या लेस अर्थ देखी जेने ही ना अपरिमेय संख्या क्या नहीं मनोहर किला अनुभव करता दैन तमाही यार अपने मातु कावे प्रदान करना भी नहीं මොනවද තාත්වික සංඛ්‍යා කියන්නේ කියන එක පැහැදිලි කරගන්න දැන් තමයි. ළමයි තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ ඔන්න ඔය පරිමේය සහ අපරිමේය කියන උලක දෙක එකට ගත්තාම ඉන තනි උලක. ඒක තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ තව විදිහකින් කිව්වොත් q සහ q' කියේ මේන්නේ. හරි? ආනි පැහැදිලිද? එතකොට සියලුම අපරිමේය සංඛ්‍යා සියලුම පරිමේය සංඛ්‍යා සියල්ල එක කුලකයකට දාපුවම අන්නේ සමස්ත කුලකයට අපි කියනවා තාත්වික සංඛ්‍යා කුලකය. ඒක තමයි තාත්වික සංඛ්‍යා කුලකය කියන්නේ රියල් නම්බර් සෙට් එක කියලා කියන්නේ. ආනි පැහැදිලිනේ? તો ලියන්න තරලක් නම් දාලා මෙන්න මෙහෙම ලියන්න. සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා 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 එක කුලකයකට ගත් විට එක කුලකයකට ගත් විට සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා එක කුලකයකට ගත් විට එම කුලකය තාත්වික සංඛ්‍යා කුලකය එම කුලකය කම තාත්වික සංඛ්‍යා කුලකය ලෙස අර්ථ දක්වයි සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා එක කුලකයකට ගත් කල එම කුලකය තාත්වික සංඛ්‍යා කුලකයේ ලෙස අර්ථ දක්වයි. එම කුලකය තාත්වික සංඛ්‍යා කුලකයේ ලෙස අර්ථ දක්වයි. එය මෙහෙම R ලියලා මේ ලයින් එක ඩබල් කරනවා. අර normal R ගේ වෙනස් කරන්න මේ ඕන තමයි. normal R ඕනම කුලකයකට ගත්ත හැකි. සාමාන්‍ය R අපොද. ඒතර මේක විශේෂ කරන්න ඕන ඉඳලා තමයි මේ ඉරිකැලි දෙක ගන්න. එය R මගින් අංකණය කෙරේ.
आर मगिन अंकने के लिए आर मगिन अंकने के लिए आर के लिए दुबारा लामाई मैं हिरकेरी देखा आदि नहीं ये आर मगिन अंकने के अन्य रगार नहीं ना अन्य उन्हें ना अपनी अपने मातु कावे अवसान इलाक के लगा करता इगल में आर कुलगे क्या ने मुकाबले के लगा नहीं करता तावली अगर किया ना मेरे कुलगे वाले बासा आर में किया होना मैं आर समान है क्यू 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 ये पाली में संख्या मेल है या क्यू डैश अपने में संख्या उन नोएं जगह मेल है या आर के लगा क्या ने तो नेग तमाय अवसान निगमने है किये थे अपने गलती है तार्किक संख्या को लगे मेरे से ना आंकड़े इधर मनुष्य आटे अवरुद्ध गणनावक गतो ना अवरुद्ध गणनावक गतो ना मैं कहने दे कि मैंने आर को लगे आनुना गाने अवरुद्ध गणनावक मैंने सुन दहास गाना ना कभी बुद्धि में दाए करते मैं कहते ले चीन सारला नहीं मैंने कहा सारला नहीं अरे माँ उपर फंडा उदाहरण है क्या ना उपर मंदर ने माँगा यूट्यूब पे के बालना माँग अलिया से ने माँ ये इनका तो नहीं इधर आप क्या ने मानव विद्या रो ये क्या ने इधर कहीं छोटे बच्चे ने क्या ना कोई दारु गाना आवा ड्रॉप पे भी एनवा 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 थी ना वो कुल्लो मे इधर उधर माँग ने සටහන් කර ගන්න. ඉතින් මේ දුරස්ත මේ උගන්නේ ගේ පොඩි අවුලක් තියෙනවා. මේ මම අන්තිමට කියන්න අපිට පන්ති දැන් අද මම විස්තරේ කියන සම්පූර්ණ. මේ ගැටලුව තියෙනවා. අර තේරෙනවා දැන් දරුවෝ තුන් දෙනෙක් විතර මේ ඩ්‍රොප් වෙනවා ආයෙනවා යනවා ඒ තියෙනවා මම හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට. හරිද? එක්කෝ ඒගොල්ලෝ ගෲප් එකකට ආපුවම මගෙන් අහන්න සර් මම මෙතනදී හිටියේ ඉතුරු ටික පොඩ්ඩක් කොච්චරක් විතර ඉඩාරින් ඕනේද කියන කාරණේ හරි අහන්න. එහෙම කිසිම ප්‍රශ්නෙකින් සම්බන්ධයෙන් කිසිම බාධාවක් මෙතන නැහැ. මේක සෙට් වෙච්ච ගමන් කියන්නේ සර් මම මෙන්න මේක උගන්වද්දී මේ ගෲප් එකේ ලියුණා මම දැන් මම කොච්චරක් විතර ඉඩාරින්න ඕනේද වගේ. හරි ඔය පිටු භාගයක් විතර වගේ ඉඩාරින්නකෝ දැන් ඔය තුන් දෙනෙක් විතර වගේ මම හිතන්නේ පොඩ්ඩක් අවුල් වුණා මට තේරෙන්නේ නැහැ. එතකොට මේ තාත්වික සංඛ්‍යා කුලකේ කියලා කිව්වේ මෙන්න මේ පරිමේය සහ අපරිමේය සං දෙකේ මේක. මම කියාගෙන ගියේ ඒක නෙමෙයි. මම මේ කිව්වේ මිනිසුන් දහස් ගණනකගේ මානසික දායකත්වයෙන් ඒගොල්ලන්ගේ බුද්ධිමය දායකත්වයෙන් තමයි මේව අනාවරණය වෙන්නේ. මම මේ පැය 3කදී මේක ඉගෙනුවට දේවල් මේක දිගට මෙහෙම මෙහෙම උගන්නන් ගියාට මිනිසුන් දහස් ගණනකදී වසර දහස් ගණනක් තිස්සේ ලබාගත් ඥාණයෙන් තමයි ඒගොල්ලෝ මෙතෙන්ට එන්නේ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. මම හරි ආස විෂයක් තමයි මානව විද්‍යාව කියන්නේ. මිනිස්සු කොහොමද අතීතයේ ඉඳලා හැදීගෙන මේ ශිෂ්ටාචාරය ආවි කියන එක ඇත්තටම මම ඒක පුදුම ආසයි ඒක ඉගෙන ගන්න. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ 10 වන්දිය තිබුණා ශිෂ්ටාචාරය කියලා පාඩමක්. මම ওই පාඩමට පුදුම ආසයි. ඒ කියන්නේ මගේ මිනිස්සු හිටිය හැටි, කාපු වේපු හැටි, ඒගොල්ලෝ ඇඳුම් පැළඳුම් ගත්ත හැටි, ඒගොල්ලෝ හිටපු හැටි විශේෂයෙන් මම හරි ආසයි හිටපු හැටි කියන එක. මම ඕකෙදී ඔයගොල්ලන්ට මේ කියන්නේ YouTube එකේ මම ළඟදී බැලුවා පොඩි මේ ડોකියුමන්ටරි එකක් ඒක ඇත්තටම අර animation වලින් හැබැයි ලස්සට හදලා තියෙනවා ඒ කට්ටියක් ගඩේ මේ යද්දි ගහක මේ ගිරයක් හරියට ගිනි ගන්නවා ඇත්තට මේක වෙලා තියෙන්නේ උරකට ඒ ගස් දෙක ඇදලිලා ඇදලිලා මේ ඒතර ගින්දර හටගෙන අර කට්ටිය ඔක්කොම පැනලා දුවනවා අර දඩේ නේන් දාපු හොඳ පිරිමි 6-7 දෙනෙක් ඒකළු අතේ අරු දිනන දෙනක් පැනලා දුවනවා ඒක කෙනෙක් දුවන්නේ කෙනෙක් කිම්බලා දුවන්නේ එයා මේ නතර වෙනවා විතරක් නෙමෙයි එයා ටික ටික අතෙන් ලඟ වෙනවා මම හිතන්නේ කීප දෙනෙක් හරි ඉන්නවා මේක බලපුවා ඉන්නවනම් පොඩ්ඩක් අතේ සිග්නල් එකක් දෙන්න ඕන මං කියව ડોකියුමන්ටරි එක බලපුවා ආවේ මම දන්නවා ඔක අනිවාර්යෙන්ම ඔක බලලා කට්ටි ඉන්නවා ඔය ඉන්නේ අප්පච්චි නතර දෙනෙක් ඉන්න පහයි හයයි හරි වෙරි ගුඩ් හා ඉතින් මේ ඇතර මම මාර ආස මේක මේ ඉගෙන ගන්න. අදටත් ආසයි. ඔබ දන්නවද මේ
රූපයක් තියෙනවා ඉන්දියාවට පල්ලෙන් ඒක ඉන්නවා සෙන්ට් මොකද මේ රූප සෙන්ට් එකල හරි මොකක්ද ඒකේ තාම ඉන්නවා මේ මේ කියන්නේ නිර්වස්ත්‍ර ජීවත් වෙන මේ මේ ගෝත්‍රික කොටස ඒගොල්ලෝ මේ ලෝකයේ කිසිදු සම්බන්ධයක් නැහැ හරි ඒ මේවා තියෙනවා ඒ වගේ ඉගෙන ගන්න තියෙනවා ගොඩක් හොඳයි ඒ ගණිතේ නමුදුරම මේ කියන කතාවක් නේ එතකොට අර 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 පුද්ගලයා ලං වෙලා යනවා නිතේ කෑ ගහන වෙන්න එපා කියලා යන්නේ පාගිලා හැබැයි එයා ගිහිල්ලා ඒක අඳුර ගන්නවා එතන වෙන්නේ මොකක්ද කියලා එයා අඳුර ගන්නවා එයා බය නැතුව ඒ රිස්ක් එක අරගෙන එයා ඒ ගහ ළඟට ගිහිල්ලා ඉස්සරහින් ඇනලා ඇනලා බලලා එයා පොඩ විමසීමක් දෙලා එයා තේරුම් ගන්නවා මොකක්ද මෙතන වෙන්නේ කියලා අන්න ගින්දර සොරන්නේ මේ කතාව හරහා ගින්දර ආවද නැද්ද කියන එක මෙතන වැදගත් වෙනවා මං කියන්නේ අර හැම ශිෂ්ටාචාරයකම ඉන්නව ළමයි අවුට් ඔෆ් බොක්ස් හිතනවා කියන එක නෙමෙයි ඉතන කට්ටියක් ඉන්නවා මේගොල්ලෝ තමයි ඒ මනුස්ස සංගතිය ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් මම මේ අර ආගුලකයේ ඇතිවීම කියන කාරණේත් එක්ක ඒ විස්තරේ කිව්වේ අපි මේ ජීවිතවල ලෝකය අපි එකක් තේරුම් ගන්න ඉන්නවා. මේ උගන්නන දේවල් අපේ ඉන්නේ. ඒ නිසා මේවා බොහොමට වැඩිය මේ මගේ කරගෙන කතා කරන්න හොඳ නැහැ. හරි? මේ මේවානේ මිසු දහස් ගාණක් අවුරුදු දහස් ගාණක් තිස්සේ ආපු තැනක් වැලේදීන්නේ මේ ආර කුලකේ හොයාගෙන මිනිස්සු මේකත් එක්ක වැඩ කරගෙන ආවා මාන කාලයක්. හරි සෑහෙන කාලයක් මිනිස්සු මේකත් එක්ක වැඩ කරගෙන ආවා. හරි වැඩ කරන් ආවා කියන්නේ මේ කුලිතෙන් ගන්න මිනිස්සු මේ මේ ගස් කවර මිනිස්සුන්ට මේ කොහොමද නැහැ. විද්‍යාව හා තාක්ෂණයත් එක්ක ගණිතයත් එක්ක ඉස්සරහට යන අය මේ ආර කුලකේත් එක්ක වැඩ කරගෙන ආවා ඒගොල්ලෝ. ඒගොල්ලෝගේ ප්‍රශ්න මේක ඇතුළේ ඔක්කොම විසඳ මේක ඩිවලොප් කර කර ආවා කියන්නේ ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මෙන්න මේ වගේ සමීකරණයකට විසඳුමක් ඔයගලට කියන්න පුළුවන්. එක්ස්ට උත්තරයක් කියන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවලට ගණිතය සම්බන්ධ වුණත් උනන්දු වෙච්ච අයට මුහුණ දෙන්න ඕන. මේකත් එක්ක වැඩ කරගෙන ආව කියන්නකො. මේ තුට්ට කාලයක් කියන නෙමෙයි ඈ. අවුරුදු 10 ගණනක් ආවා මේ ආර කුලකයට එක්ක මිනිස්සු වැඩ කර කර. හරි සිය දහස් ගණනක් ආව කාලයක් තිස්සේ නමුත් තාක්ෂණයේ යම් යම් දේවල් වලට මැච් යූස් කරන්න ගියාම මේ වගේ ප්‍රශ්න උදා වුණා මේ ආපු එක ප්‍රශ්නයක් නිසුන් දැන් ඔබ මට කියන්නේ මේ x සඳහා මොනවා හරි උත්තරයක් මේ ආර්ථිකයෙන් ඔබට යෝජනා කරන්න පුළුවන් යෝජනා කරොත් නේද ඔබට හම්බෙන නොබෙල් ප්‍රයිස් එක නොබෙල් ප්‍රයිස් එකනේ මැත්ස් වල දෙන හීල් ප්‍රයිස් එක හම්බෙනවා ඊට කලින් ඒක නොබෙල් ප්‍රයිස් එකට වඩා වටිනවා මිනිස්සු ආර්ගුලකයක් ඇතුලේ තාක්ෂණය ගණිතය ඩිවලොප් කරගෙන කරගෙන එනකොට යම් යම් දැනුමලදී ඒගොල්ලන්ට ආව විසඳුම් නැති දේවල් දැන් මේ සමීකරණයට උත්තරයක් හොයන්න බෑ මේක ඇතුලේ හැබැයි ඊගන්න මේ මේ මේක ගොඩනගන්නේ මොකක් හරි ප්‍රායෝගික සිද්ධියකට ගණිතය ඇප්ලයි කරන්න ගිහින් කියලා එතකොට මේක ලේසියෙන් මගහැරලා යන්නේ ඕනන්ට බෑ මේකට එක හැප්පෙන්න වෙනවා ඒක මේක මේ නිකම්ම කාගෙලේ පොලේක බෑන කරලා ලියපු එකක් නම් උගවසක් කරලා නිකන් ඉන්න පුළුවන් කියමුකෝ මොකක් හරි භෞතික විද්‍යාවේ හරි ඉංජිනේරු විද්‍යාවේ හරි මොකක් හරි දෙයකදී එන සොලියුෂන් එකකට මේක එනවා කියමුකෝ ප්‍රායෝගිකව එතකොට අන්න ප්‍රශ්නය ඔබ හිතන්න මේ ලෝකෙ දෙන කිසිම තාක්ෂණ සංඛ්‍යාවක් ආදේශ කරලා x වර්ගය ධනයක බිඳුවට සමාන කරන්න බෑ ඒක ඕනම මිනිසෙකුට ටිකක් තර්කානුකූලව හිතනකොට දෙනවා මේක බිංදු වෙන්න නම් x වර්ගයේ ඍණය කරන්න එපා. මේ දෙකේ එකතුව බිංදු වෙන්න නම් x වර්ගයේ ඍණය කරන්න එපා. කිසිම වර්ග සංඛ්‍යාවක් ඍණ වෙන්න බෑ නේද ළමයි. එහෙනම් ඒකම ඇති හිතා ගන්න මේ x ට විසඳුමක් නැති වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි මිනිස් බුද්ධිය පොතේද කියනවා නම් මිනිස් බුද්ධිය පොතේද කියනවා නම් මිනිස්සු මේක ඇතැල්ලේ නැහැ. මේක අවුරුදු 700කට 800 විතර කලින්. එක විතර ලෝකයේ දැන් දෙතුන් කොළඹේට ස්වීඩනයේ ඉතාලියේ ෆ්‍රාන්ස් වල හිටපු මැතමැටිෂියන්ලා කීප දෙනෙක් එක්ක වකවානුවක එක්කෙනෙක්ගේ නම කාඩිනෝ අනිත් එක්කෙනාගේ නම ඔයිලර් අනිත් එක්කෙනාගේ නම ඒ ෆ්‍රාන්ස් එක්කෙනාගේ නම මට මතක නැහැ මේ එකම වකවානුවේ උතුම් අදහසක් ගෙනාවා මේ සමීකරණ විසඳන x වලට උත්තරයක් ඒගොල්ලෝ ගෙනාවා හැබැයි ප්‍රශ්නේ උනේ ඒ ගෙනාවු උත්තරේ මේකේ නැහැ. ඒගොල්ලෝ
මේ R වලට එහා තව අලුත් සංඛ්‍යා මූලකයක් නිර්මාණය කළා. ඒ සොයාගෙන ඒ ඒ ඒ ඒ අදහසත් එක්ක R මූලකයට වඩා උඩින් තියෙන තව මූලකයක් නිර්මාණය කරා. ඒකට අපි කියනවා සංකීර්ණ සංඛ්‍යා මූලකය කියලා, set of complex numbers කියලා. ඒක හඳුන්වන්නේ C වල. C කියලා මෙහෙම ඇතුලේ කපනවා. සංකීර්ණ සංඛ්‍යා මූලකය කියන්නේ set of complex numbers කියලා අලුතෙන් මූලකයක් නිර්මාණය වුණා. ඒ නිර්මාණයට පාදක වුනේ මෙන්න මෙවැනි සමීකරණවල විසඳුමක් සොයා ගැනීමේ අරමුණින්. හැබැයි මේ එක්ස්ට්‍රා ලැබෙන උත්තරේ R වල නැහැ. මේකේ තියෙනවා. හරි. මේ මූලකයේ ගැන 13 වසරේදී අවසාන පාඩමේ හැටියට සුද්ධ ගණිතයේ අවසාන පාඩමේ හැටියට ඔබට උගන්වනවා. මම මේ දවස්වල 2021 අයිට ඒක උගන්වන දවස් අතියි. හරි. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා කුලකයේ කියන එකට දක්වා මිනිස්සු ඒගොල්ලන්ගේ සොයා ගැනීම ඉස්සරහට ගෙන ගියා. තේරුම් ගන්න කාරණා. ඒ කියන්නේ අද ලෝකයේ මෙතනින් නතර වෙලා නැහැ කියන එකයි මම කියන්න ඕනම තියෙන්නේ. හැබැයි මේ ගැන මම වෙන මොකුත් කියන්න යන්නේ නැහැ. එකක් විතරක් කියලා නවත්තනවා. දැන් මම ගණිතය හදාරු කෙනෙක් නේ. ඒතර මම ප්‍රායෝගික දේවල් වලට මැස් යූස් වෙන ඒවා වැඩි දන්නේ නැහැ. හරි? නමුත් මගේ ගෝලෙ ඉන්නවා ඉංජිනේරු විද්‍යාව හදාරු කෙනෙක්. ඒතර මම ඒගොල්ලන් ඇහුවා. ඔයගොල්ලෝ සර් මේ කරන්ට් එක තියෙන ඉලෙක්ට්‍රිසිටි ඔය ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධ ඉගෙන ගන්න ගියාම අනිවාර්යෙන් මේ සංකීර්ණ සංඛ්‍යා දැනුම ඕනේ. ඊළඟ කම්පියුටර් සයන්ස් කරපුවා ඒකවා සංකීර්ණ සංඛ්‍යා දැනුම නැතුව කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නවා කියන්නේ බිහිලුවක් කියන්නේ. හරි ඒ තරම් මේ මේක වැදගත්. හරි ඒ තරමට මේ පරිගණක විද්‍යාවගේ දේවල් වල ඒවා එනවා. ඊළඟට ඉංජිනේරු විද්‍යාවට එනවා. ඉංජිනේරු විද්‍යාව විශේෂයෙන්ම විදුලි ඉංජිනේරු විද්‍යාවට භාවිත කරනවා කියලා කිව්වා. තවත් අනිකුත් ක්ෂේත්‍ර වල භාවිත කරනවා. භෞතික විද්‍යාවේ භාවිත කරනවා. ඉතින් ඔබ විඳන්න මේ දැනුම එහෙම සරල දැනුමක් නෙමෙයි. දැන් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා ඒ මුහුණ දීම ප්‍රශ්නය ජයග්‍රහණය කිරීමත් එක්ක තවත් තලයකට මිනිස්සු මාරුණා. ඒ තමයි සංකීර්ණ සංඛ්‍යා කුලකයේ එක. මේ ගැන මම ඉදින් ඉන්නට මුකුත් කතා කරන්න දෙන්නේ නැහැ. ඒක 13 වසරේ අවසාන පාඩම දෙස අපි ඉගෙන ගන්නවා. ඉදාට මම කියලා දෙන්නම් මේ x වලට උත්තරයක් තියෙනවා. හැබැයි ඒ උත්තරේ මේ R ඇතුලේ නැහැ. ඒක වෙන කුලකයකට අර්ථ දක්වලා ඒකට අතුල් කරලා තියෙනවා. හැබැයි අද වෙනකොට ඔය සංකීර්ණ සංඛ්‍යා කුලකයෙන් එහාට තාම ගිහින් නැහැ. මම දන්නේ හිත දවසේ ඇයි කියලා. ඉත තීරණය වෙන්නේ මිනිස්යාගේ අවශ්‍යතාවයේ. ඒරණ මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් ඒ හැම දෙයක්ම කරගෙන යනවා. හැබැයි ඒක විනාශයේ හේතු වෙන්න පුළුවන්. ඒක විනාශයේ හේතු වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ. ඔය දෙයයි විතරයි. නමුත් මේ මිනිස්යාගේ මනස කියන එක මේක කොයි තරම් දුරට ගෙනියන්න ඕනද කියන එකට සීමාවක් නැහැ නම. ඒකයි මට කියන්න තියෙන කාරණාව. निरूपणे ज्यामितिक निरूपणे ज्यामितिक निरूपणे तात्विक संख्या के ज्यामितिक निरूपणे इंग्लिश भाषा में क्या करना है या तो क्या करना है जियोमेट्रिक रिप्रेजेंटेशन के जियोमेट्रिक रिप्रेजेंटेशन ऑफ सेट ऑफ रियल नंबर्स जियोमेट्रिक रिप्रेजेंटेशन ऑफ सेट ऑफ रियल नंबर्स पर तात्विक संख्या के ज्यामितिक निरूपणे දැන් ඔබට තේරෙන්නේ මේක ඕගොල්ලෝ දන්න එකක් මම කියන්නේ නැහැ මේක මොකක්ද කියලා මේක මොකක්ද කියන එක තේරෙන්නේ අර සංකීර්ණ සංඛ්‍යා කුලකයේ ජ්‍යාමිතික නිරූපණය කරපු දාට ඉතාලට තේරෙයි ඇයි මේක ජ්‍යාමිතික නිරූපණය කිරීම වැදගත් වෙන්නේ ඒක අතිශය වැදගත් දෙයක් පොඩි වගේ තමයි පේන්නේ නමුත් මහා දැනුමක මුල් ගල අපි මේ කතා කරන්නේ තාත්වික සංඛ්‍යා කුලකයේ ජ්‍යාමිතික නිරූපණය මම දන්න තරමට ඔයගොල්ලෝ මේක 6 පන්තිය 7 පන්තිය ඉඳලා ඉගෙන ගන්න. සංඛ්‍යාන එකක් කියලා කියන්නේ අන්න ඒකට තමයි තාත්වික සංඛ්‍යා කුලකයේ ජ්‍යාමිතික නිරූපණය කියලා කියන්නේ.
මොකද්ද මේකේ අදහස? අපරිමිත තරම් දිග රේඛා ඛණ්ඩයක් මේ රේඛාවක් අපි හර්ධලා ගන්නවා. මේ රේඛාවේ කිසියම් ලක්ෂ්‍යයක් කිම් බිඳුව නිරූපණය වෙනවා කියලා අපි උපකල්පනය කරනවා. ඊට පස්සේ මේ බිඳුවේ ඉඳලා එහා පැත්තට එක පැත්තකට ධන සංඛ්‍යා නිරූපණය කරනවා අනිත් පැත්තට ඍණ සංඛ්‍යා නිරූපණය කරනවා. ඉතින් මුල් පොඩි කාලේ ඉඳලා ගන්න දෙයක් මේක. අපි දුන්න ධන එක ධන දෙක ධන තුන ඔය ආදි වශයෙන් මේ පැත්තට. එතකොට ඍණ එක ඍණ දෙක ඍණ තුන ඒ ආදි වශයෙන් මේ පැත්තට. එතකොට සියලුම ධන කියන ටික මේ විදිහට නිරූපණය වෙනවා. සියලුම ඍණ කියන ටික මෙතන එනවා. ඊළඟට අපි බලමු අර පරිමිත දසම මේක තියෙනවද කියලා. ඔව් තියෙනවා. 10^3 10^3 මෙන්න මේ වගේ දැන තියෙනවා. හරි. ඊළඟට අපි ගමු 2^3 වගේ එක. 2^3 වගේ එකක් මෙන්න මෙතන තියෙනවා. ඒ කියන්නේ අර සියලුම භාග 2^3 කියලා කියන්නේ 3^8 කියන එකනේ. ඒක තියෙන පුළුවන් මෙතන. දැන් අපි මෙන්න මේ තැනෙන් ගත්තොත් එහෙම ඍණ 2.5. එහෙනම් අපිට ඉදාමෝනින් පැහැදිලි සියලුම ධන විදිර ටික මේක උඩ තියෙනවා. සියලුම ඍණ විදිර ටික මේක උඩ තියෙනවා. බිඳුව තියෙනවා. අර අපි ඉගෙන ගත්ත ඕනම p and q ෆෝම් එකේ තියෙන එක. මේකේ ලකුණු කරන්න පුළුවන්. මේකේ ලකුණු කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ පරිමිත දශම සියල්ලම මේක ලකු කරන්න පුළුවන්. සමාවර්ත දශමත් භාග සංඛ්‍යා නිසා ඔක්කොම මේක ලකු කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සියලුම කියුබ් වගේ මේක තියෙනවා. කියුබ් මේකේ ඕනම දෙනක අවශ්‍ය තැන් වල අපිට දාන්න පුළුවන්. මේ කියලා පරිමිත දශම සමාවර්ත. ඒ හැම එකක්ම ඒ අදාළ තැනේ පරිමාණයකට අනුව අපිට ඇතුල් කරන්න පුළුවන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ කියුබ් වගේ මේක ඇතුලේ තියෙනවා කියලා. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා q' q' කියන්නේ මොකද්ද? අර මූල දෙක, මූල තුන, මූල පහ අන්න ඒගොල්ල කොහොමද මේක ඇතුලේ ලකුණු කරන්නේ කියන්නේ. මොකද ඒගොල්ලන් අපිට clear කිව්ව කොහොමද මේක ගේන්න බෑ කියලා අපි දැන් clear කරන්න ඉවරනේ. ඒතකොට දැන් තියෙන ගැටලුව තමයි එතකොට ඒගොල්ල මේකේ ගේන්න බැහැ කියන්නේ. ඔරුව. ඒක තමයි මම කියලා දෙන්න යන්නේ. ඒක කියලා දෙන්න මට වෙනම සංඛ්‍යා රේඛාවක් ගන්න වෙනවා. හරි ඉස්සල්ලා මෙන්න මේක සටහන් කරගන්න. ඊට පස්සේ මම තව සංඛ්‍යා රේඛාවක් ඇඳලා මෙන්නම් නම් අර අපරිමේය සංඛ්‍යා මූල දෙක මූල තුන මූල පහ වගේ කට්ටිය කොහොමද මේකට දාගන්නේ කියලා. අපි මම මේ පාර නිවර කරලා ඉඳලා ඉන්නේ ගණන් හතර අපිට තියෙන මොන ගණන් සෙට් එකක් හතර ඉඳලා තව විනාඩි 10 පාරකින් අපි දෙන්නේ දෙවියන් වෙන මෙහෙම මේ ගණන් ඊට රේඛාව තුල තෝරා ගන්නා ලද සුදුසු ලක්ෂණමින් ඊද රේඛාව තුල Q කුලකය බලන්න Q කියලා කිව්වම මතක් වෙනවා. Q කුලකය නිරූපණය කළ හැකි බව පෙනෙනවා.
क्यू कुलके निरूपणे कलने के बाव पेने क्यू के पारगेय संख्या कुलके क्यू कुलके निरूपणे कलने के बाव पेने यदि दिया है क्यू डैश कुलके के बाद अपरिमेय संख्या कुलके Q dash कुलके है वा अपरिमेय संख्या कुलके Q dash कुलके है वा अपरिमेय संख्या कुलके Q dash कुलके है वा अपरिमेय संख्या कुलके निरूपणे कलह की दाई सालका बलम Q dash कुलके ये बात अपरिमेय संख्या कुलके निरूपणे करने की दाय सरका बात मांगे करना मेरे मन संख्या लेकर आओ कार्य में करें देखना है अरे अभी बात है भाई वो बस इक्का दया पटाहर की दिन है ना मैं कार्य करना तो कार्य ये तो हमारी देंगा ना वर्गमूल देखा था अब यार दुमना नहीं था अनंत दशम में प्रकाश ने ये प्रकाश ने वर्गमूल देखा था ना हाँ दिन दे बोलूँ वाम इताम आसान दशम में प्रकाश है दशम वाली दिन दे बोलूँ प्रकाश है बाबा को देर होगा दीजिए क्या वर्गमूल देखा किया ने अपरिमेय संख्या वा ये वर्गमूल देखे अगर इधरी बात कर रहे हैं कि इताम आसान ना दशम में प्रकाश नहीं है तमाई ये अभी इधरी बात कर रहे हैं तेरा मात क्या थी हाँ देंगे ना काम बाल को वार्गमूल देखो वार्गमूल तूना वाके ये बा मेके कोहमत तो मेके जान जिगो निर्माणी कराने के मान नेवता बिंदु दिए थे ना करन माँ इगा ऐसी माँ एक करन කවටි එකක් කැදින් දෙක ගන්නම් ඊටත් එකක් කැදින් තුන ගන්නම් මොකද මේකේ මම පුතක් මේක ඈතට ඕන වෙනවා හරි මං හිතන්නේ ඕලෙල් පන්තියේදී ඕක මේක දන්නවා කියලා අපි බලමු ඕක දැනගෙන තියෙනවා හරි මෙන්න මේ දුර තියෙනවා නේද බිංදු ඉඳලා එකට තියෙන දුර අන්නේ දුරට සමාන උසක් සහිත රේඛා ඛණ්ඩයක් මෙතනින් මම නිර්මාණය කරනවා ඉගෙන මේ දුරට සමාන දුරක් සහිත රේඛා ඛණ්ඩයක් මෙතනින් ලම්බ කෝණ නිර්මාණය කරනවා. එතකොට මේකේ දිග ඒකට එකයි නම් මේකේ දිගත් ඒකට එකයි. හරි? දැන් මම කරන්නේ මොකද මෙන්න මේ ලක්ෂය යากනවා මෙතෙන්. එතකොට ඔබ දන්නවා මේකේ දිග ඒකක එකයි මේකේ දිගත් ඒකක එකයි. එහෙනම් පයිතගරස් සිද්ධාන්තය අනුව එකේ වර්ගය දාන එකේ වර්ගයේ සමාන වෙනවා මෙතෙන්. ඉතින් එකේ වර්ගය දාන එකේ වර්ගය කියන්නේ දෙකයි එතකොට මේ රේඛා ඛණ්ඩයේ දිග වර්ගමූල දෙකයි ඉන්න මේ දෙකේ වර්ගවල එකතු වෙන්නේ දෙකනේ එතකොට මේ රේඛා ඛණ්ඩයේ දිග එතකොට වර්ගමූල දෙකට සමානයි දැන් මම මොකද කරන්නේ කවකටක් අරගෙන මෙතනින් තියලා කවකටේ උඩ පැන්සල මෙතනින් තියලා ගහනවා ඡාපේ එහෙම ගහපුවාම මේ අරේම තමයි මෙතන තියෙන්නේ මේ දුර වර්ගමූල දෙක නම් මේ දුරත් වර්ගමූල දෙකයි. તો මෙතනලා මෙතෙන්ට දුර වර්ගමූල දෙක නම් මෙතනලා මෙතෙන්ට තියෙන්නේ වර්ගමූල දෙකයි. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයෙන් වර්ගමූල දෙක නිරූපණය වෙනවා. හරි? කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. දැන් ඊළඟට මම මොකද කරන්නේ? ඊළඟ කරන්නේ මෙන්න මේ වර්ගමූල දෙක නිරූපණය කරපු දැනි ආය බාරක් රේඛාවක් අඳිනවා ලම්බකව හරියටම ඒකක එකක් උසේ එක. වර්ගමූල දෙකනේ මේ වර්ගමූල දෙක නිරූපණය කරපු දැනි වර්ගමූල දෙක නිරූපණය කරපු දැනි මම අඳිනවා ආය බාරක් ඒකක එකක් උස රේඛා ඛණ්ඩයක් මෙතන. හරි මේ වර්ගමූල දෙක නිරූපණය වෙච්ච දැනි මම මෙතන වර්ගමූල දෙක කියනවා. මෙතනින් අඳිනවා ඇන්දලා මම ඒකේ කෙරවල යා කරනවා මෙන්න මෙතන. හරි යා කරපුවාම මේ පාදයේ දිග වර්ගමූල දෙකයි. ඒතර වර්ගමූල දෙක වර්ග වුණාම දෙකට සමානයි.
तो मैं पाद ये वाम के क्या नहीं देखा है मैं का एकाई न्यूज़ है तो एक एकावार को ना मैंने देखा है तो मैं देखे एका थोड़े ना तू ना मैं देखे एका थोड़े ना तू ना ठीक है मैं पाद ये वाम के तू ना ही मैं ना मैं के दिखा कर लगी हाँ मैं वार्ता मोड़ तू ना मैं पाद ये वार्ता मोड़ देखा ही नहीं गया මේ පාදයේ උස එකයි ඒක වර්ගමූලම එකට සමානයි එතකොට මේ දෙකේ එකතුව ගත්තාම මූල දෙකේ වර්ගය දන 1 වර්ගය සමාන වෙනවා 3ට ඒ ඉන්නේ මේ පාදයේ දිග නෙමෙයි දිගේ වර්ගයේ ඉන්නේ පයි දෙක ස්ථිරිකම මේ පාදයේ දිගේ වර්ගයේ ඉන්නේ 3යි කියලා එහෙනම් දිගේ ඉන්නේ මූල 3යි එතකොට එහෙනම් අපි මොකද කරන්නේ මේ දුර array වශයෙන් අරගෙන ගහනවා මෙහෙම උත්තරාකාර චාපය ගහපුවාම මෙතෙන්ද මෙතෙන්ද තියෙන දුර මූල 3 නම් මේ දුරත් මූල දුරටම සමානයි. එහෙනම් මෙන්න මෙතනින් මූල දුර නිරූපණය වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. කාරණාව පැහැදිලිද කියලා මම හිතනවා. දැන් මම පවරනවා ඔබට රාජකාරිය මූල පහ තියෙන තැන ඔබ තනියම නිර්මාණය කරලා ගන්න. මූල පහ සඳහා තියෙන තැනට තනියම නිර්මාණය ඔබ හිතලා ගන්න. මම මූල 2යි මූල 3යි ජාමිතික නිර්මාණය කරන්න හැටි පැහැදිලි කරා. මූල පහ තියෙන තැන ඔබ නිර්මාණය කරලා ගන්න බලන්න තනියෙන් නැවතත් ඕනනම් මම පැහැදිලි කරන්න එක තියෙන තැනින් අපි හරියටම ඒකට එකක් උස රේඛාවක් ගහලා ඒක මූල ලක්ෂයට යාරනවා ඒකෙ දිගේ වර්ගමූල දෙකයි ඊට පස්සේ මම කරන්නේ මොකද මේ දුර කවකට දාගෙන එහෙම ගහන චාපයක් ගාපුවාම මෙදිලම දෙන්නත් එන්නේ මූලද ඊළඟම මම කරේ මොකද්ද මූල දෙක තියෙන දැනින් ඒකගේ එකක් උස රේඛාව කිව්වා ඒකක එකක් උස රේඛාව එතකොට එතන ඍජුකෝණි ත්‍රිකෝණයක් සම්පූර්ණ කරපුවාම මේ පාදයේ දිග වර්ගමූල 3ට සමානයි කියලා පෙන්වන්න පුළුවන් පයිතගරස් තියරියට අනුව මොකද මේක දිග මූල 2යි ඒක වර්ගමූලම 2යි මේක දිග 1යි ඒක වර්ගමූලම 1යි 2යි 1යි 3යි දිග වර්ගමූලය ගත්තාම මූල 3යි ඊම චාපි ලැබුවා එතෙන් දෙන්නේ මූල මම ඔබට බලනවා මූල පහ සඳහා නිර්මාණය කණියම කරන්න කියලා.
කාරණා කියන්න පුළුවන්ද බලන්න ඉවර කරපු කවුරුද නිර්මාණය කළ මූල පහ කියන දේ ගත්ත කවුරු ඉන්නවද සංඥාවක් නිකුත් කරන්න බලන්න ඉන්නවා හංසාලි ඉන්නවා බානුජේ ඉන්නවා සසි සසින්ද ඉන්නවා උෂානි තරු පියුම් තව ඔව් රන්ස් රන්සිලි රන්සිලුනි චානුක චනුත් Very good. Karnava Katti no. Oh. Russell Gimman. Satika. Vihindu. Oh. What a calling key which in our power. In a good up. Dinakshi, Najit. Very good. Oh, what a pain at the Kayatra. एक से एक आप वैना त्रिकोण या करेगना ठीक है ना वैसे नहीं मैं दूर है इसका बाद एक बार करना होती है तो ठीक है ना बिंदु इधर देखो ओ ओ सर मैं दूर है का बाद इधर वैसे मैं तो नहीं इधर लंबा किया निर्माण ही करा ओ एक कोचरा कुछ नहीं करा एक का एक आप हाँ एक का एक आप इधर वैसे एक आ करना मैं देख वर्गमूल
क्यू डैश कुल के अवयव बन अपरिमेय संख्या अपरिमेय संख्या संख्या रेखा वतुल संख्या रेखा वतुल निरूपणे कल है कि बाव संख्या रेखा वतुल निरूपणे कल है कि बाव संख्या रेखा वतुल निरूपणे कल है कि बाव मेन पेने ඊළඟට එනවා ඉතාලම වැදගත් දැනුමකට. ඒ කියන්නේ q කුලකේ සහ q ඩෑෂ් කියන දෙකම මේ කුල තියන්න පුළුවන් නම් ඒ කියන්නේ මුළු තාත්වික සංඛ්‍යා කුලකේම මේ රේඛාව උඩ ලබු කරන්න පුළුවන්. ලියන්න. ලියන්න. එබැවින් 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 මුළු තාත්වික සංඛ්‍යා කුලකයේම මුළු තාත්වික සංඛ්‍යා කුලකයේම එබැවින් මුළු තාත්වික සංඛ්‍යා කුලකයේම එබැවින් මුළු තාත්වික සංඛ්‍යා කුලකයේම සංඛ්‍යා රේඛාව මත इंग्लिशी वन टू वन संख्या अनुरूपणे क्लेश එකට එක අනුරූපණයක් ලෙස එකට එක අනුරූපණයක් ලෙස එකට එක අනුරූපණයක් ලෙස පෙන්විය හැකිය එකට එක අනුරූපණයක් ලෙස පෙන්විය හැකියි. ඕක හරි වැදගත් දෙයක් වань. හරි? ඊටාම වැදගත් කරුණක් මම මේ කිව්වේ. ඒ කියන්නේ මොකක්ද? තාත්වික සංඛ්‍යා කුලකයේ තියෙන ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ගත්තාම ඒකට අයිති නිශ්චිත ලක්ෂයක් මේ සංඛ්‍යා රේඛාවට තියෙනවා. निश्चित लक्ष्य लक्ष्य निश्चित अन्य लक्ष्य संख्या रेखा उड़ती अन्य लक्ष्य आधार संख्या संख्या තාත්වික සංඛ්‍යා කුලකයේ sorry රේඛාවේ තියෙන මොකක් හරි ලක්ෂයක් ගත්තොත් එයාට මේ පැත්තෙන් අයිති කරගන්න පුළුවන් වෙන්නේ එක්කෙනයි. ඒකයි අර එකට එක සම්බන්ධයක් කියන්නේ. ඔක මේ සරල කතාවක් නෙමෙයි ඔබ. දැන් ඔය නිකන් සරල වගේ වෙනකොට ඔක මැත්ස් වල සරල දෙයක් නෙමෙයි ඔය. එකට එක සම්බන්ධයක් තියෙනවා කියන්නේ. හරි? ඒක මත ගොඩක් දේවල් ඉදිරියේදී කොරණ කියනවා. ඉතින් ඔබ ඒ උසස් පෙළේදී ඔබ දැනගන්න යුතු කාරණා කියන තමයි මම මේ तो मैं बोली सराहना दान दे मामे ये क्या है इस तरह देना
හරි ඒක ලියන්න මෙන්න මෙහෙම තාත්වික සංඛ්‍යා කුලකේ තාත්වික සංඛ්‍යා කුලකේ ඕනෑම අවයවයකට ඕනෑම අවයවයකට අනන්‍ය එක ලක්ෂයක් ඉංග්‍රීසියෙන් කියන ඩෙන්ටිකල් කියන අනන්‍ය කියන ඩෙන්ටිකල් කියන අනන්‍ය එක ලක්ෂයක් අනන්‍ය එක ලක්ෂයක් තාත්වික සංඛ්‍යා රේඛාව මත තිබෙන අතර අනන්‍ය එක ලක්ෂයක් තාත්වික සංඛ්‍යා රේඛාව මත තිබෙන අතර අතර කමාවක් දාලා කියන්නේ තාත්වික සංඛ්‍යා රේඛාව මත තිබෙන ඕනෑම ලක්ෂයකට තාත්වික සංඛ්‍යා රේඛාව මත තිබෙන ඕනෑම ලක්ෂයකට තාත්වික සංඛ්‍යා රේඛාව මත තිබෙන ඕනෑම ලක්ෂයකට අනන්‍ය එක් අවයවයක් අනන්‍ය කියලා කියන්නේ එකම එකයි තියෙන එක නේද ඩෙන්ටිකල් අනන්‍ය එකම එකම අවයවය R තුල පවතින තාත්වික සංඛ්‍යා රේඛාව මත තිබෙන ඕනෑම ලක්ෂයකට අනන්‍ය අනන්‍ය එක අවයවයක් R තුල පවතින R තුල පවතින හරි ඔන්න ඕකට තමයි අපි කියන්නේ එකට එක සම්බන්ධය කියලා R සහ තාත්වික සංඛ්‍යා රේඛාව මත එකට එක සම්බන්ධයක් තියෙනවා මේ පැත්තේ අවයව වලට අර පැත්තේ ලක්ෂය. හරි? එක අවයවයකට එක ලක්ෂයයි, එක ලක්ෂයකට එක අවයවයයි. ඒකයි අපි කියන්නේ 1 to 1 රිලේෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් එකට එක අනුරූපණයක් තියෙනවා කියන්නේ. ඔබ වසුකලක තේරුම් ගනිමින් සමානට මම මේක කියන්නේ ඇයි කියන එක මේ උසස් පෙළේදී අපිට සිලබස් එකේ තියෙන උගන්වන්න තියෙන කරුණු තමයි මම මේ උගන්වන්නේ. වැඩි බොර විශ්දයක් උගන්වන්න යන්නේ මම ලේසියෙන්. අවශ්‍ය දේවල් ටිකම ඔක්කොම උගන්වන්න. ඒක තමයි ඉතින් මම කරන්නේ යන්නේ. සිස්ටම් එක. එහෙමනම් අපේ එක පරිච්ඡේදයක් මෙතනින් ඉවරයි. දැන් අපි ගණන් හදන ඒරියා එකට යන්න යන්නේ ලියන අරු මාතෘකාව කරණීහා කරණී ආශ්‍රිත ගණිත කර්ම. කරණීහා කරණී ආශ්‍රිත ගණිත කර්ම. කරණියා කරණිය ආශ්‍රිත ගණිත කර්ම. ඔය අර කරණිය කියලා කියන්නේ අර අපි කතා කර වර්ගමූල දෙක, වර්ගමූල තුන, වර්ගමූල හය මේවා තමයි කරණිය කියලා අපි අදහස් කරන්නේ. හරි? ඒතර මේ කරණිමා කරණිය ආශ්‍රිතව තියෙන ගණිත කර්ම අපිට අධ්‍යයනය කරන්න දෙනවා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන එක. ඒකේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම කියන එක ඔයගොල්ලෝ ඔලෙවල් වලදී උපරිමයෙන්ම කරලා දෙනවා. නමුත් මම පොඩි ගණන් තුන හතරක් දෙනවා රටක් ගාලා කරන්න. හැබැයි බෙදීම කියන එකේ එක්තරා තැනක ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ. එක තැනක් යම් මට්ටමකට ගන්නවා අපිට ඒක ඉතාම ඕන වෙනවා. ගණිතයේ ඉතාම ඕන වෙනවා. භෞතික විද්‍යාවේ ඉතාම අවශ්‍ය වෙනවා. අන්නේ කරණි බෙදීම කියන එක. ඒ කොටස තමයි මම කරන්න යන්නේ. ලියාගන්න මේක ලියලා මෙන්න මේක දාන්න කරමු කියලා. මෙතෙන් තවම දාන්න වගුණු දුලාවක එක. දැන් මම චුට්ටකට මේක නවත්තලා මේ ඔබට පැහැදිලි කරනවා මගේ දැන් ස්ථිර බන්ති කාලසටහන සහ ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒ නිසා පොට්ටකට මේ සබ්ජෙක්ට් එකකින් ගොඩ එන ගන්න. මෙහෙමයි. දැන් ලබන රාස්තරින් ඉඳලා මම ඇප්ලයි ක්ලාස් එක කරනවා. ඒකදී ඔයගොල්ලෝ මම අර ඔන්ලයින් ෆ්‍රී ක්ලාස් හතරක් මම කරනවා කියලා. ඒ දෙකම දෙකයි කලේ ඉවර. ඒක ලබන
බ්‍රාහ්මින්ද කරනවා. හැබැයි ලබන බ්‍රාහ්මින්ද කියන්නේ අප්‍රේ බලින්ද කරන්නේ උදේ 9. ඒක එදා හවස කරන්න බැරි හේතුවක් තියෙනවා. එතකොට පළවෙනිම දාගන්න ඕන දේ තමයි අප්‍රේ පළවෙනි ක්ලාස් එක. ඒක ඔන්ලයින් ක්ලාස් එකක්. මම හතරක් කරනවා කියලා කිව්වනේ. ඒක අපි කරන්නේ 9 9. නාමයේ ඉඳලා 11 මාර්ක 11 කාල විතර ගන්න කරනවා. හරි. නෝ. ඉතින් ආ පළවෙනිම දරගන්න ඕනේ. එතකොට අර ෆ්‍රී ක්ලාස් හතර එතනින් ඉවර වෙනවා. ඉතින් ඔබට තීරණය කරන්න පුළුවන් මාත් එක්ක ඉගෙනගෙන යනවද එහෙම නැත්නම් ඇවිල්ලා බලනවද. ඒ ඕන දෙයක් ඔබට තීරණය කිරීමේ හැකියාව දුන්නේ ඔබේ අයිතිය. දැන් මම මගේ ගෲප් ක්ලාස් එක ඉස්ලාම් කියන්න ඕනේ අප්‍රේල් මාසයේ ෆිසිකලි ක්ලාස් කරන්න ලැබෙන්නත් ඉඩ තියෙනවා නොලැබෙන්නත් ඉඩ තියෙනවා. මොකද සමහර ප්‍රදේශවල මම දන්න විදිහට සමහර තැන්වල පටන් ගන්න සූදානම් වේගෙන යනවා. නමුත් මොකක් හරි තව ප්‍රශ්නෙකුත් මේක ඇතුලෙන් යන බවත් ආරංචියකුත් තියෙනවා. ඉතින් තාම හරියටම මේක මට ස්ථිර කරලා කියන්න බෑ කරන්නේ කොයි වෙලාවෙද මේ මේ අප්‍රේල් මුලින්ද කරන්න පුළුවන් මේ විදිය. හරිද? එතකොට ඒක තමයි පැත්තක දීමු. දැන් මගේ ස්ථිර කාලසටහන. ස්ථිර කාලසටහන අර පන්නේ විනෝද පන්තියේ ඒවයි මම හරියටම මේ දාන්නම් කොහොමද ඉන්නේ අරවා මේවා විස්තර ඔක්කොමත් එක්ක මේ ස්ථිර කාලසටහන ගැන තමයි මේ කියන්නේ ස්ථිර කාලසටහනයි දැන් ඔය තීරණය කරන්න බෑ ස්ථිර කාලසටහන කියන්නේ බෑ ළමයි ඉස්සල්ලා මගේ මන් තියනවද නැද්ද කියන එක තීරණය කරන්න පන්නේ පිටියේ දැන් මේක කිව්වහම දැන් පටල ගන්න එපා ඈ හරි මේ ස්ථිර කාලසටහන කියන්නේ 2023 දක්වා යන එක හරි හරි මේක කවදා කරන්න ලැබෙයිද කියලා කියන්නේ මට බෑ සමහර දා මේ මුල වෙන්නත් පුළුවන් හරිද අප්‍රේල් මුල වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ ඒක මට තීරණය කරන්න අමාරුයි පන්නේ පිටියේ විනෝද පන්තියේ හරි මේක කරන්නේ සෙනසුරාදා මේ ස්ථිර කාලසටහන ගැන මේ කියන්නේ ස්ථිර කාලසටහන සෙනසුරාදා 7:30 ඉඳලා දවල් 12:30 වෙනකම්. පැය භාගයක ඉන්ටර්වල් එකක් දෙනවා හැදෙදි දෙකට කඩලා. එතකොට පැය 4.5ක් අපි උගන්වනවා. හරි? ඊළඟට මේ මාකුමර මාංචි ෆැක්ටරි එක ළඟ සාහිත්‍ය ආයතනයේ ඉරිදා අප්‍රේල් මැයි කියන මාස දෙකේ මේ විනෝද මන්තියේ මේ වෙලාව පාවිච්චි කරන්න බෑ. අප්‍රේල් මැයි කියන මාස දෙකේ. හරි විනෝද මන්තියේ මේ වෙලාව මම යූස් කරන්නේ ජූනි මාසෙින්ද? ජූනි සිට. හරි ජූනි සිට තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මාකුගේ සාහිත්‍ය මන්තියේ නම්
फिजिकल कराने पटांग करते हैं माँ मैं विलाम मटे इधर ना पावच कराने बुलवां काम दिए ना अरे इधर कोटा ये ना अप्रैल मई के ना मास देखे मैं विरोध बांधी क्लास का माँ कराने सामुदा उदे अटे इधर ला दोला आई थी है लेकिन एक बार इधर ने काम कर रहा अटे इधर ने මේක මට වෙන කියන්න විදිහක් නැහැ. හරිද? මගේ ස්ථිර කාලසටහන 2023 දක්වා යන කාලසටහන පන්නේ විදියේ විඳායතනයේ සෙනසුරාදා 7යි 12යි කිය. මාතුමුර සාහිත්‍යයේ ඉරිද 7යි 12යි කිය. හරි තව සතියෙමදී බැඳුනේ බන්දී එක ඔන්ලයින් හරි වීඩියෝ හරි යන්නේ ඒක මෙතන පටල ගන්න එපා ඈ. ඒක මේ වැඩි ගොඩ ගණන් හදන පන්තියක්. හරිද? එතකොට දැන් මේක කරන්න නම් ෆිසිකලි ක්ලාස් පටන් ගන්න ඕනේ. फिजिकली क्लास पढ़ाने आने में मेरे कराने हैं मेरे कराने फिजिकली क्लास पढ़ाने आने होने हैं भाई मतलब ये विनोद बाल की मैं मेरे कराने में दूरी मुल सती है इधर इतना बोले एक बार ना अप्रैल मई देखा मैं बोला ना अप्रैल साल मई की ना मास देखिए अप्रैल मई की ना मास देखिए मैं बोला ना सामुदा අට එක ෆිසිකල් ක්ලාස් පටන් ගන්න දුන්නොත් අපි දුන්න ලබන මාසෙ මේ හෙට එන අප්‍රේල් මාසෙ පටන් ගන්න දුන්නා කියලා. ඒතර අප්‍රේල් මාසෙ නම් සඳුදා උදේ 8:00. මේ මාසෙත් සඳුදා උදේ 8:00. ඒකට ජූනි වල ඉඳලා මේ ටයිම් එක වෙනවා. මේ සාහිත්‍ය කට්ටියට කෙලින්ම මේ වෙලාවට යොදවන්න පුළුවන් වෙලා තියෙනවා මගේ වේකට් වෙලා තියෙනවා. මොකද මට මේක ගන්න බැරි අර මේ 2021 එකක් නේ මම ජූනි වලින් ගලවන්න ඕනේ. සෙනසුරාදා උදේ ඒගොල්ලෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ගලවලා ගන්න ඕනේ සිකුරාදා උදේ පේපර් ක්ලාස් එකට. ඒ ඒකට මට තව මාස දෙකක් යනවා. ඒක මේ කාර්යය දීලා තියෙනවා. හරිද? දැන් කාර් දැන් ඔය ෆිසිකල් පටන් ගන්නවා නම් ෆිසිකලි පටන් ගන්න බැරි වුණා කියමුකෝ. ඒක දැන් මම මෙතන කියන්නේ නැහැ. හරි? ඒක මම ලියන්නේ නැහැ. මම උනා කියන්නම්. සමුදයි බ්‍රාස්පතින්දයි උදේ මේ රැයට ගන්නේ නැහැ උදේ 9:11 කාලා කරනවා ඒක දැන් ඔළුවට ගන්න බෑ නේ සමුදයි බ්‍රාස්පතින්දයි උදේ 9:11 කාලා කරමු මේක ඔන්ලයින් හරහා කරන්න උනොත් හැබැයි මට හිතෙන්නේ නම් අප්‍රේල් අග සතිය වෙනකොට වගේ බොහෝ විට මේ වැඩේ කරන්න මේගොල්ලන්ට මේගොල්ලෝ කරයි මේගොල්ලෝ මේක කරයි දෙයි හරි ඉන්සම් මේ ලොකු කතා ඒක ලියා ගන්න ඒක මෙතන ලියා ගන්න එපා ඈ ඒක මෙතන ලියා ගන්න එපා ඒක මේ කියන්නේ ෆිසිකල් ක්ලාස් කරන්න දුන්නොත් දැනන කියා හරි ඊට අමතරව දැන් මාත් එක්ක ටිකක් තරමක් ඈතින් සම්බන්ධ වෙච්ච කට්ටියක් ඉන්නවා නේ ඈත තව දෙමෝපියෝ කී ගණනාවක මේ ඒගොල්ලෝ මේ විවිධ හේතු නිසා දැන් කෙනෙක් කිව්වා කම්පියුටර් ක්ලාස් එකක් තියෙනවා කියලා මාස 6ක් යනවා මේ අවස්ථාව දෙකේ ඉන්න බෑ කියලා ඒ නිසා මම ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා මේ ඒ අර ඈතින් සම්බන්ධ වෙලා ඉන්න කැමති කෙනෙකුට තව කැමති සම්බන්ධ වෙන්න කැමති අයට ඒ ගැනත් මම මෙතන මොකක් කියන්නේ හරි එතකොට එහෙනම් ඕගොල්ලෝ මට ලබන බ්‍රාස්පරින්ද ප්‍රශ්නයක් නැහැ ඒක ෆ්‍රී ක්ලාස් එකක් බ්‍රාස්පරින්ද කලින් මැසේජ් එකක් දාන්න ගෲප් එකට ඕගොල්ලෝ මේ සෙප්තෙම්බර් කැමති පන්තිය මොකක්ද? විනුද පන්තියද? සාහිත්‍ය. දෙච්චරම කියනවනේ නමයි පන්තිය නමයි. තමුන්ගේ නමයි පන්තිය නමයි දාලා මැසේජ් එකක් ගන්න. මම ඒක වෙනම ලියාගෙන ඒ ආයතන දෙකේ වෙන වෙනම ගෲප් දෙකක් හදලා ඒ ආයතනෙට ඒ ගෲප් බාර දීලා මම ඒක ඇඩ්මින් විදිහට ඉඳගෙන ඊට පස්සේ වැඩේ ඉදරින් අපි ඉස්සරහට යනවා. කවුරු හරි ඔන්ලයින් ඉන්න ඔන්ලයින්ම කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකත් මට දාන්න. නම ලියලා ඔන්ලයින් එකට දාන්න. හරිද? ඒ උඩ තව රාස්පෙන්ද වෙනකන් කල් දිනනවා මේ ඒ වෙලේ ප්‍රයත්න කරන රාස්පෙන්දත් අපි කිසිම ගැටුවක් නැතුව මේ විදිහට කරනවා. ඊට පස්සේ තමයි අපි අර තුනට බෙදලා මේක තුනට කියන්නේ ඔන්ලයින් එකට අපිට තේරෙන විදිහ නම් එහෙම නැහැ වගේ තමයි මට තේරුනේ. පොඩි ලින්ක් කීප් එකක් කරා ඉතින් මම ඒකට ඔප්ෂන් එකක් තියලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක විදියොත් මම කරනවා. හරි? તો ඔබගේ නමයි ඔබ සම්බන්ධ වෙන්න කැමති පන්තියයි සඳහන් කරලා මට මැසේජ් කරන්න මම මේ මැසේජ් ටික අරගෙන මෙන්ටර්ලා
मट निन्ने कारण मम पटांगा दस उपाट मैं विधि मैं अंतर मध्य टिकट मम विभाग मस हतगट कल सिलबस फिब्रवरी फलवीन सत्यवास पहां मारत अप्रैल मे जून जूल नौकरी सार्थक मम फेब्रवरी मुद्रेन इतना तीरण कर।
හරි paper class කියලා කිසිම දෙයක් නැහැ මොකද paper class නැහැ මම උගන්නලා ඉවරලා ළමයා විභාගෙ සූදානම් කරනවා ඒක මගේ duty එකනේ syllabus එක උගන්නලා ළමයාට paper එක ලියන්න සූදානම් කරන එක අමුතු වැඩක් නෙමෙයි මගේ ඒක මගේ මේ ක්‍රියාවලියේම කොටසක් හරි එහෙනම් උඩට ඒකට කියලා වෙනම අයගිරීමක්වත් මොනවත් ඒ කතාවක් නැහැ මේ වැඩේ සතිමැද්දෙත් මම පැය තුනක් පාවිච්චි කරනවා මේ සියල්ල එක තමයි මේ කාරණාව කියන්නේ හරි අන්තිමේදී උගන්වන්නවා මේ මුල් වෙලාවම උගන්වනවා මේ මුල් වෙලාවම උගන්වනවා හරි වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ හරිනේ එහෙනම් මම මේක වැදුවා හරි දැන් ඊළඟ අපි යමු අපි වැඩේට ඒක ඔයගොල්ලෝ දන්නවා කාණි එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන ගණිත කර්ම හතර කරන්න යන්නේ ඒකේ බෙදීම කියන ගණිත කර්මයේ ටිකක් ගැඹුරට අපි ස්ටඩි කරනවා එහෙනම් ඔය දරුවා මෙන්න මේ කරන්ටි හදන්න බලන්න හදනවා මම මේ දෙන කරන්ටි මම වෙන වෙනම එකතු කිරීම අඩු කිරීම කියලා යන්නේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම ඔක්කොම කඩවමයි දෙනවා බෙදීම වෙනම ගන්නවා හරි මේ ගණිත කරන්න බලන්න ඉතින් සුදු කරන්න පුළුවන් තරම් දුරට සුදු කරන්න ෆිසික්ස් වල එන ඔයාලට ඕන වෙන විශේෂයක් තියෙනවා මේ මැත්ස් වල ගොඩාක්ම එනවට වඩා ෆිසික්ස් වල महाकोड़ी और उत्तर करने ओले वाले धर्म में करना पड़ रहा है मेरे जी ने उगल इस साल आधार डाटा पहाड़ का आधार के थोड़ा ही किले में किया था सर ये क्या कहा कि आगे ना पहाड़ का इस दो थोड़ा ही किले का मैं आधार से क्या मुझे ये कर रहा लेकिन कमान में कई गाना में करा देना चुट्टा कर बैठ तभी नौ माह दिनी नहारवन नौ माह उधर किंतु है पहाड़ टेह दो तुंदाई कीने का ही मगे माते हैं राठा दरने तो मगर निकाम पुरी सीनी बोल रहा कि मैं ये बात दिला नहीं थी नहीं मैं दिल्ली करने लोग नहीं हैं इतने टाइम ला ये मैं स्कोर नहीं दिला කොඩක් කියන්නේ කල්පනා කරලා ගන්න දේවල් තියෙනවා. තේරෙන්නේ නැතිනේ. මං කිව්වේ මම උගන්වද්දී හැම වෙලේම ඔයගොල්ලන්ගේ මනස මේකට පුරු කරවන්න පාවිච්චි කරනවා මිසක් ඕගොල්ලෝ මාත් එක්ක රඳවා ගැනීම වුණාම මොනවත් කරන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ තේරෙන්නේ කරන්නේ නැහැ. ඔතන බලන්නකො මං එහෙම දේවල් කරනවද කියලා. ඒකේ අදහස මේ මට ළමයි වැඩි වෙනවට අකමැත්තක්වත්
शिष्टाचार निर्माण එතකොට හතරට වෙනම වර්ගමූලය දාලා තුනට වෙනම වර්ගමූලය දාපුවාම ඔව් ඔය වල දන්න දේවල් හතර වර්ගමූලයේ දෙක නිසා දෙකයි මූල තුන කියලා එනවා මේ. මේ වර්ගමූල 12 කියන්නේ දෙකයි මූල තුන. දෙකයි මූල තුන. ඔකේ ඉන්නේ දෙකයි මූල තුන කියලා. ඉතින් ඒක ඉතින් ගන්න පුළුවන් වෙන ඕනේ වල ඒක b එකත් ගන්න මට ළමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඔක එහෙම ගන්න පුළුවන් වෙන ඕනේ මේ මූල තුන. ඒතර මේක මේ කැපිලා ගිහින් उत्तर है उत्तर उत्तर अभी निकाम बाल में देवली निकल देख कर तो मेके में विश्व के यानि नहीं उगलो मेके ने बेना नमक उठ के नाम किया कारण क्या लिया नहीं ठीक है नहीं तात्पर्य के साथ तात्पर्य के पड़ास देख रहे हैं इनका ना बुलवांगे होगे देखा ही मोड़ तुम्हें किया अभी मेकर यावर देखा ही मोड़ तुम्हें किया अभी कर ठीक है ना तात्पर्य के साथ तात्पर्य के सॉरी तात्पर्य के सॉरी परिमेय सा परिमेय पड़ास देख रहे समझे පරිමේය සහ අපරිමේය කොටස් දෙකකට ගුණිතයක් ලෙස වෙන් කර හැකියි. පරිමේය සහ අපරිමේය මට වැරදි තාත්තික තාත්තික කියුනේ. ඒ එතකොට මේ මූල 20 කියන එක හතර වාරක් පහ දිලා ගත්තාම හතරේ වර්ගමූලයේ දෙකනේ එතකොට දෙකයි මූල පහ බවට ඔබපත් වෙනවා. ඊළඟ මෙතනක් තියෙනවා දෙකයි මූල පහ. මෙතන තියෙනවා ඍණ 3යි මූල 2ක්. ඒක තවත් වෙනස් කරන්න බෑ. හැබැයි මේ 50 වියුව ඇටි 25 වාර දෙක කියලා නේ. तो एक इसी बात से आप देख रहे हो ना हम इसी बात के बारे में मूल एक पहाड़ी साहब पहाड़ी मूल देखा है उनमें मेरे को तो शुरू करना पड़ा हम पादर मर्ड बिना तो मेरे देखा शुरू ना मेरे ना हाथराई मूल है पहाड़ मित्र इन मेरे के तुरंत कड़वे ना इसको ना देखा ही मूल देखा उतने यहाँ पे मेरे को शुरू इन्हें और ये ना हाथराई एक्स दान देखा ही वायु वगे हाथराई एक्स दान देखा ही वायु वगे इतने यहाँ मेरे को शुरू इन्हें उतने ही ना तो बड़ा ना दोस्त ने मैं දෙවනිගාන ඔය විදිහට හදපුවනේ දෙක ඔය උත්තරේ ගත්තායි ආ බොහොම හොඳයි
සතුටුයි. හරි. ඊට අපි යමු එහෙනම් තුන්වෙනි ගානට. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකට. මෙතන 2.3 කියලා ගත්තේ. මෙයා වගත්තේ 2.3 කියලා. මේක ධන 5යි 3. මෙතන 4 වරක් 2නේ. අතර වල දෙකේ තුන හතරේ වර්ගමූලයේ දෙක වුණාම ඍණ 2යි මූල 2. මෙතන 90ට කියන්නේ 49 වරක් 2. 49 වරක් 2 කියන්නේ 7යි මූල 2යි. මම හිතන්නේ මට ඒක හොඳට වැටහෙනවා කියලා. මේක 49 වරක් 2ක් කියලා ගත්තා. ඒකේ තුන 7යි මූල 2යි. බලන්න දැන් සූරුණාම කොහොමද එන්නේ කියලා. මේ දෙක සූරුණාම වෙනවා 7යි මූල 3ක්. මෙතනින් එනවා ධන 5යි මූල 2ක්. බලන්න ඔය ප්‍රතිඵලය ලබා ගත්තේ තුන්වෙනි එකද මට සංඥාවක් නෙවෙයි කියලා බලන්න. හොඳයි ගොඩක් හොඳයි. හොඳයි 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 හොඳයි. ඉතින් බොරුර කාලය ගන්න ඕනේ නැහැ නේද මේ පොඩි පොඩි වලිග අපිට දාගෙන නඩලා. ඒකේ දරස් කාලි වැඩ කරලා අපි යන්න ඕන තැනට ගිහිල්ලා බලමු. සිතර මම කාලය දෙන්න. පොඩි පොඩි සුරුක්‍රීම් ටිකක් තියෙනවා. මා දේවල් නෙමෙයි. නමුත් ඒවා අත්‍යවශ්‍ය දේවල්. දැන් හතර වෙනි ගානට ගියෝ. සිතර ගුණිතයක් තියෙන්නේ. පස්සාරක් හතර 20 වෙනවා. පහ හතරේ ගුණනම 20 වෙනවා. වර්ගමූල දෙක වර්ගමූල දෙකෙන් ගුණනම වෙන්නේ දෙක. ඒ කියන්නේ උත්තරේ 40 බවට. බලන්න අදෝසන් බලන්න මේ උත්තරේ ලබා ගන්නයි. කොහොමදයි? මම ටිකක් ඉක්මනට යන්න. මට ඕනේ අර බෙදීමට එන්න. මේ බෙදීමේ වැඩේ දෙන්න තව විනාඩි 20ක් 25ක් විතර අපිට තියෙනවා. සෑහෙන දේ පොර දාන්න ඕන. දැන් මෙතන ගත්තොත් පස්වෙනි ගානට මම ගියොත් පස්වෙනි එකේ තියෙන්නේ මෙතන 75යි කියන්නේ 5 3 වෙනවා නේ. ඒ 25 සරක් තුනනේ මේක. මේක 25 සරක් තුනේ ඒතකොට 5යි මූල 3. මූල 3 ගුණ කිරීම 5යි මූල 3 ගුණ කිරීම 2යි මූල 2. එතකොට ළමයි මෙතන 5 සරක් දෙක 10 එනවා. 5 සරක් දෙක 10යි මූල 3 මූල 3 ගුණ 3යි ගුණ කිරීම මූල 2යි. ඒ කියන්නේ 30යි මූල 2 දෙනවා. බලන්න මේ උත්තරේ ගත්තා නේද ඔසන බලන්න 30යි මූල 2. හොඳයි. එහෙනම් පස්වෙනි ගානත් හරි 6යි 7යි විතර ගාන ගොඩ දාමු. ගොඩ දාලා බෙදීමට යනවා. අන්න එතන මට තේනවා පොඩි ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලෝ ඕලෙල් බන්දේදී ඉගෙන ගන්න ඇති පොඩි කාරණාවක් ගැන කතා කරන්න. අයිමිනි ගානට ගියොත් අපි මෙතන 4 වරක් 3යි. ඒ කියන්නේ 2යි මූල 3යි. ගුණ කිරීම 5යි මූල 3යි. 2යි මූල 3 ගුණ කිරීම 5යි මූල 3. එතකොට දෙවරක් 5 10යි. මූල 3 මූල 3 ගුණනම 3යි. ඒ කියන්නේ උත්තරේ 3යි. බලන්න මේ උත්තරේ ගන්නතේ 30 කියලා උත්තරේ ලබා ගන්නතේ. හරි. මෙහෙම වේලියට 30 වෙනවා. වෙරි ගුඩ්. හොඳයි. හරි. එතකොට ඒකත් හරි. එහෙනම් අපි ආවම මෙන්න මේකට මෙතෙන්දි මේ මූල 6 කියන එක තමයි මේ හත් වෙනි ගානේදී මූල 6 කියන එක මේ ඕනනම් මූල 6 මූල 2 කින් ගුණ කරලා මූල 12 කියලා ගත්තට කමක් නැහැ. මේ දෙක ගුණ කරලා මූල 12යි 2යි මූල 12 කියලා ගත්තට කමක් නැහැ. ඊට පස්සේ මූල 12 කඩන්න පුළුවන් 2යි මූල 3යි කියලා. හරිද? එහෙම ගියාට කමක් නැහැ. හරිද? නමුත් මෙන්න මෙහෙම වැඩක් මෙතන කරන්නත් පුළුවන්. මූල 6 ගණන මූල 2 ගෙන් ගුණ කරන්නේ නැතුව මේ මූල 6 කඩනවා මූල 2 වතාවක් මූල 3 කියලා. මම එහෙම කඩන්න හේතුව මෙතන මූල 2 තියෙන හින්දා. නැත්තම් එහෙම කරන්නේ කිසි දෙයක්ම නැහැ. දැන් මේ දෙක ගුණාම වෙන්නේ 2නේ. මේ දෙක ගුණාම වෙන්නේ 2. ඒතකොට 2 ආයේ මේ දෙකෙන් ගුණනම 4යි. 4යි මූල 2 වෙනවා උත්තරේ. හරිද? හැබැයි ආවිදියේ ගියා මෙතන මූල 12 කියලා අරගෙන
ඒ මූල 12 2යි මූල 3 කියලා කරුවාම ආයෙත් එන්නේ උත්තරේ 4යි මූල 3ව තමයි. කොහොම ගියත් ඒ උත්තරේ එනවා. බලන්න මේ උත්තරේ ලබා ගන්න තෑ රූසන් බලන්න. බොහොමයි. හොඳයි. එහෙනම් කාලෙ වැඩි ගන්න නැතුව මම තක්කාලේ යන්න ගන්න තියෙන. ලියන්න අනුමාතෘකාව. අනුමාතෘකාව කියන්නේ කරණි ආශ්‍රිත ප්‍රකාශන බෙදීම. අන්න ඒක තමයි වැඩි එක. ඉස්සරහට संपूर्ण प्रश्न දැන් සාකච්ඡා කරන්න යන්න. ඉතින් බලමු මම ඉස්සෙල්ලාම ගණන් ටිකක් දෙනවා. ඕගොල්ලෝ උත්සාහ කරලා බලන්න. මේ බෙදීම් ටික කොහොමද කරන්නේ? හරි? විතර අපි මාතු අනුමාන කාලය වෙනේද කර්ණී ආශ්‍රිත බෙදීම කියලා. විතර වරණය තුළ කියන්නේ හරය පරිමේය කිරීම කියලා. හරය පරිමේය කිරීම තමයි මේකේ අරමුණ. වරණය තුළ කියන්නේ හරය පරිමේය කිරීම. හරය පරිමේය කිරීම. කියන්නේ හරයේ තියෙන අපරිමේය ගතිය නැති කරන එක තමයි මේකේ අරමුණ තියන්නේ. මේ බෙදීමේ අරමුණ ඒකනේ. හරයේ තියෙන අපරිමේය ස්වභාවය නැති කරලා පරිමේය ස්වභාවයකට පත් කිරීම. ඒ කියන්නේ වරණය තුළ කියන්නේ. सलाम वही गान मत लगा देना बोला कब वो रे दरवाजे को टिका सिग्नल बुझी बंद बाहर पता लग अत्यार तीनों की लपेट ना हो तो उसे ये वाले लावर मोबाइल लिया करने में दरुमानं
මට කතා කරන්න නැත්නම් හිත උදේ ආ ලෙසන් එක දාපුවම ටිකෙන් ෆලෝ කරලා බලන්න ලබන සතියේ බදා රාස්තින්නවත් දේනම් උදේ 9ට තියෙන්නේ ඉතින් ආයෙත් මම සිග්නල් වල ටික ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතුවා නේද ට්‍රැෆික් එක වැඩි නේද ගොඩක් අය රස්සාවල් වලින් එළියට ආපු නේද බස් එකේ ඉඳලා ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනවා නේද එහෙම සිද්ධියක් තියෙනවා නේද අතර අමාරු බාහිනකොට බස් එකට හරි වෑන් එකට හරි නැග්ගෙල ඉඳලා ඉතින් ෆෝන් එක යූස් කරනවා නේද එහෙනම් මම හිතන්නේ සිග්නල් ප්‍රශ්න තියෙනවා කියලා හරිද अपरिमेय स्वभाव अपरिमेय संख्या हरे शुद्ध कर अरे मैं खरानी बेदीम किने के आधार से खारे बारे में किने में किने का तमाम अबे आधार से एक है अभी उस आधार नहीं है ये अरे दिन आपने में होगा अभी ये बदला फिजिक्स हो रही है मैथ्स और लगाड़ा मैथ्स और के चरण में इन्हें बाउंड की विद्या वाली लमाइन तो होता था मोड़ लेना वो खारे बारे में किने में उत्तर उत्तर वर्गमूल वर्गमूल भौतिक विद्या उत्तरे 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 उत्तर भौतिक ඒ තමයි උඩය යටයි වර්ගමූල දෙකෙන් ගුණ කරනවා. එතකොට උඩට එනවා 4 මූල දෙක. යට එනවා මූල දෙක ගුණ කිරීම මූල දෙක කියන්නේ 2 කියලා. වර්ගමූල දෙකෙන් උඩය යටයි ගුණ කරනවා. එහෙමත් පුළුවන් මේ විදිහට පුළුවන් මේ විදිහට පුළුවන්. හරි? එතකොට දැන් 4 දෙකෙන් බෙදුනහම 2යි. අන්න 2යි මූල දෙක කියන උත්තරේ නේද? මේ එකම උත්තරේ තියෙනවා. තව දෙයකට කියන්නේ या हाथर वाला तुमने क्या ही बोल सुनो ना हम देखा ही होगा तुमने अन्ना मूला तुमने ना मूला तुमने अपना नाम होगा मूला हाई भी दी है इन्हें मुझे चलने एंड में मुझे हारे पाली में हमारे पास है अपने बैठे ही कर अरे पाली में के लिए मैंने अपने आराम हो जी तो नहीं ये वाले क्रॉस चला है मूल तुण
දශමවල ඉන්න 2.5. බලන්න අතෝසන් මේ උත්තර 3ම ලබා ගත්තා මේ ගණන් තුන. මේ ප්‍රතිඵල තුනට කියන්නේ හොඳයි. දැන් අපි මෙතෙන් යනවා. මෙතන තියෙනවා 2.3 ගුණ කිරීම මූල දෙක හතර වතාවක් මේක ළමයි හතර වරක් හය කියලා ගත්ත හැකි හතර වරක් හය 24 කියන්නේ හතර වරක් හය කියලා කියන එක. ඒතකොට හතරේ වර්ගමූලයේ දෙක නිසා 2.3 හය කියලා ගත්තේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මූල තුන මූල දෙකෙන් ගුණනවා මූල හයෙන් මූල හයට දෙලිම එකක් අපරාද මූල තුන මූල දෙකෙන් ගුණනවා වෙන්නේ වර්ගමූල 6 කෙලින්ම වර්ගමූල 6 කපලා දැම්මා දෙකට දෙක ගැහුණා උත්තරේ 4 වෙනි එකයි පාරණා පැහැදිලිදී ගෙල තුනක් බලන්න අද උසන්න මේ උත්තරේ ගත්තලේ දැන් මම දෙනවා හරේ පරිමේය කරන්න ඕගොල්ලන්ට සාමාන්‍ය මොළේ වල පන්තියේදී හම්බෙච්ච රැදි එක පුරවන්නම් මෙන්න මේක කරන්න මෙන්න මේකේ හරේ පරිමේය කරන්න බලන්න සාමාන්‍ය කොට දිනේකට මේක බෑ නේද? හරි සාමාන්‍ය කොට දිනේකට මේක බෑ. හරි? එහෙනම් මම පස්සේ ගාන හැටියට දෙනව මෙන්න මේ ගාන. මේක පුළුවන් නම් හරි වරේ ගන්න. මට ඕනේ හරය පරිමේය කරන්න. ඒ කියන්නේ හරයේ තියෙන අපරිමේය ගතිය සුද්ධ කරලා පරිමේය සංඛ්‍යාව බවට පත් කිරීම විතරයි අවශ්‍ය. පොඩි මිකෝ කරණි නැති එකක් බවට පත් වෙන්නේ නේද? मटोनेट නවය පරිමේය වුණත් එකයි අපරිමේය වුණත් එකයි දැන් මම මේක දිගේ පරිමේය මේක ඕගොල්ලන්ගේ වැඩේ ඇස්සේ මේක අපරිමේය වුණත් මට ප්‍රශ්නයක් නැහැ මට ඕනේ හරය පරිමේය කරන්න විතරයි නවයට ඕන එකක් වෙච්චදින් ඒක ප්‍රශ්නයක් නැහැ හරය පරිමේය කිරීම විතරයි අවශ්‍යතාවය තියෙන්නේ මහා රුධිරය නෙමෙයි මේක නේ හැබැයි ඉතින් අර ඕගොල්ලෝ සාමාන්‍ය පිට පන්තියේ දාන්න දෙයි මේකට ඕගොල්ලෝ මේ වැඩි මේකට කරන්න ඕන දේ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්තියේ දාන්න දැනුමකින් පොඩ්ඩක් නිර්මාණශීලීව හිතුවක් කරලා දැක්ක. මේ මම 100 දාන්න ඕක සාමාන්‍ය පෙළ පන්තියේ දීලා නැහැ කියන්නේ. හැබැයි මේ වැඩි විසඳන්න නම් සාමාන්‍ය පෙළ පන්තියේ ඕගොල්ලෝ දාන්න දේක් යොදා ගන්න වෙනවා. හරි පොඩ්ඩක් නිර්මාණශීලීව හිතන්නත් වෙනවා. දෙන්නේ හෑන්ඩ් සිග්නල් දාලා තියෙන පරණ එකමද දැන් නෑ දැන් මේක හැදුවට එහෙම නැත්තම් හදලාද ඔයත් එක දරුව දෙන්නේ රවින්දුයි රවින්දු ප්‍රදීප්ත පුතා මේක හැදුවද दिखट में वेरी गुड දෙන්නේ කදලා. තුන්දෙනයි. රාමින්දු, හංසාලි, විහඳු. මෙමීර කරන්න බලන්න. තව එක්කෙනෙක්.
මේ ඒ හදපු අයලා try කරන්න මම තව ගානක් දාන්න මේ ඒගොල්ලෝ try කරන්න දෙන්න उत्तरे रवि मुखा उत्तरे අවිද මොකක්ද ආවේ උත්තරේ 3 මූල 7 ඍණ 3 මූල 2 බෙදීම 5 3 මූල 7 ඍණ 3 මූල 2 බෙදීම 5 එයා කියන්නේ යාර 3 මූල 7 ඍණ 3 මූල 2 බෙදීම 5 කියලා ඔකට අන්සාරිට ඒ උත්තරේම දාවේ වෙන එකක්ද ඒ උත්තරේමයි සර් රයිට් විහඳු ඒකමයි සර් වැඩි දන්නා වගේ පේනවා ඒක තමයි ඒක තමයි උත්තරේ අපි මෙතෙන්දී මොකක්ද පාවිච්චි කරන්න කියන එක පැහැදිලි කරන්න ඕනේ अंतरिया මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ මේකේ විනෝමය අනිත් පැත්ත දැන් ඔයගොල්ලෝ දුරදරා කියන්නේ වර්ග දෙකේ අතරේ තුනම සාධක කරන්නේ දැන් මෙතෙන්දී මට ඕන කරන්නේ මේකේ රිවර්ස් ප්‍රොසෙස් එක අනිත් පැත්ත මොකක්ද කිසියම් සංඛ්‍යා දෙකක් තාත්වික සංඛ්‍යා දෙකක් එකක මැද්දේ ඍණ තියෙනවා අනික මැද්දේ ධන තියෙනවා මේ a a b b මේක ඍණ මේක ධන එච්චර වෙනස එහෙම තියෙනකොට මේක වර්ග දෙකේ අතරේ කියන ලියන්න පුළුවන් මේක දෙපැත්තම හරියයි प्रतिभा ඒ ධන බී කියලා අපි කියනවා ඒ ධන බීගේ ප්‍රතිපදේ එන්න බී කියලා කියනවා මේ දෙන්න එකිනෙකාගේ ප්‍රතිපද කියලා කියන්නේ ඔය වර්ග දෙකේ අතරේ සාධක වලට කියන්නේ ප්‍රතිපද කියලා කොන්ජුගේට්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් එයාගේ කොන්ජුගේට් එක තමයි මේ තියෙන්නේ මේකේ කොන්ජුගේට් එක මේ තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියලා ගන්නවා සිංහල එන්න අපි කියනවා මේකේ ප්‍රතිපදේ මේ තියෙනවා න්යාගේ ප්‍රතිපදේ මේ තියෙනවා එතකොට මෙතනදී අපි කරන්නේ තමයි
මෙන්න මේ ප්‍රතිපදයෙන් ಗುಣකරණය ප්‍රතිපදයෙන් ಗುಣකරණය තමයි කරන්නේ න්යාගේ ප්‍රතිපදයෙන් යට ಗುಣ කරනවා හැබැයි යට ಗುಣ කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒකෙන්ම උඩ ಗುಣ කරනවා මොකද නැත්නම් වැරදිනේ දැන් මොකද වෙන්නේ ළමයට හැබැයි නැති ලඩක් බෝ වුණා හොඳට දිවිච්ච එක දැන් අපරිමේය වුණා ඒක වරහන් ඉවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ අර කිව්ව පුතාලා දෙන්න වරහන් ඉවත් කළා දුන්නා මෙතන එනවා ඒ ධන b ඒ ඍණ b වගේ තියෙනවා එහෙනම් ඒ වර්ගයේ ඍණ b වර්ගය ඒ කියන්නේ මූල 7 වර්ගයේ ඍණ මූල 2 වර්ගය ඒ ධන b ඒ ඍණ b ඔබ දන්නවා නේද ප්‍රතිපද දෙක ගුණාම වෙන්නේ වර්ග දෙකක අන්තරයක් ඒ ඍණ b ඒ ධන b වගේ ඒවා දෙක ගුණාම ප්‍රතිපලයට හැරිගෙන වර්ග දෙකක අන්තරයක් එහෙනම් මෙතන තුන් වතාවක් මූල 7 වෙන මූල 2 කියලා ගන්න දුන්නු යට මූල 7 වර්ගය කියන්නේ 7යි මූල 2 වර්ගය කියන්නේ 2යි රාතින් දෙයක් අරුණාම ආයෙ කියලා එපාර ඉතින් හොඳයි දරු දෙන්නේ 4 දෙනෙක් විතර හැදුවා සමහර දේවල් දැනගෙන විද්‍යා වෙන්න පුළුවන් මේ කලින් එහෙම නැත්නම් දැන් ඉඳලා හදුවා වෙන්න පුළුවන් කි මම දන්නේ කෙසේ නමුත් वर्गमूल මෙතන වර්ගමූල 13 ඍණ වර්ගමූල 5 ඒක ගුණ කරනවා වර්ගමූල 13 ධන වර්ගමූල 5 ඒක උඩ තියෙන්නේ 6 මූල 3 ඒක වර්ගමූල 13 ධන වර්ගමූල 5 ගුණ වෙනවා මේක වරහන් ඉවත් කරන්න ඕනේ නෑ නම් ඒවත් කිරීමේ අවශ්‍යතාවයක් නෑ ඒක මොදි විතරේ මෙතන එනවා 6 මූල 3 වතාවක් වර්ගමූල 13 ධන වර්ගමූල 5 මෙතන ළමයි හිතෙන් ගන්න වෙන්නේ මම නම් කියන්නේ අපරාධ කාලානාසි කරන්න එපා මෙච්චරවත් දිනනවා මම කැමති නෑ මේ අර ඔයගොල්ලන් පළවෙනි ගානින් දරිවිලි මෙතනින් පස්සේ කෙලින්ම මේ ආන්සර් එක දෙන්න මේක මග අරින්න අර වර්ග දෙකක අතරේ විදිහට ලීලි ඉන්න ඕනේ නෑ කාලේ ගන්න අවශ්‍යතාවයක් නෑ මේක පෙන්වන්න ඕනේ අපි මොකද මේකේ ලබුවම වෙනවා එක්සෑම් එකේ අර කොන්ජුගේට් එක තෝරගන්නවා धातुनाई मेरे गुणा मूल धातु में वर्गीय ना एक है धातु ना ही मेरे गुणा मूल पहे वर्गीय ना एक है पहाई ये उत्तर ही आता है इधर पास से नहीं पहुंचना बिजनेस वाले के देखा ही मूल तुम्हारा दावा वर्ग मूल धातु में दाना वर्ग मूल अरे अरे नहीं जब हम किया ने हमें काम में और में प्रतिबंध भाग चुके तो මම පොඩි ගණන් දෙකක් දෙන්නම් ඔයගොල්ලන්ට ගෙදර වැඩ ඇහිවිද මේ ෆයිල් කරන්න මම අමතරව මේක තමයි මගේ ඩියුට් එක මේක මම මේ ඒ අදාළ ආයතන වලින් ඒ ඒ මේ ඉදිරි දිනේ බැලනහම කියලා කියන්න මේ මේක ගොඩක් විස්තර තියෙනවා ඔය මේ සංඛ්‍යා ඉතිහාසය ගැන මේ මෙන්න මේ ගණන්
ගෙදරදී try කරලා බලන්න homework එකට. homework එකේ මේක try කරලා බලන්න. මම දෙලින්ම අර මේ දෙන්නම් මේ संकीर्ण मम्मी महाकोटेगा අපරි මේ වැඩි කයින් තරම් දෙචරයි. උත්තරය මට කියන්නේ ඔයගොල්ලන්ට මම පස්සේ අපි තව ගණන් හදමු මහා ලොකුට දඟලන්න නිකන් බොරු නයින්ඩ ඕනේ. මේ මම හදන්නකො ඊපස්සේ මීට මීට අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. අනිමානම් එතකොට අද දවසේ වැඩ ටිකම මෙතනින් අහවර කරනවා. ලබන ග්‍රාස්ත්‍රින්න පන්තියේ තියෙන්නේ රෑ නෙමෙයි. රෑ 4 නෙමෙයි තියෙන්නේ උදේ 9ට. උදේ 9ට තියෙන්නේ 9 ඉඳලා 11 කාලේ පුරාම ආවා. සප්ලයි වල දෙවනි ලෙසන් එක ඩයිෂි වල. ඒතකොට එදා ඊට මොන ටික කෙනෙක් සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් ඒ ටික උත්තරම බලලා ඉන්න ඕනේ නැත්නම් නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ඒක බැලුවේ නැත්නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. උත්තර බලලා සූදානම් වෙලා ඉන්න. ඊට පස්සේ මේ අර ස්ථිර පන්ති පැවැත්වෙන විදිය මම දැම්මා මේකේ. ඊට අමතරව මේ ලබන මාසේ ඔන්ලයින් යන්න වෙයිද ෆිසිකල් කවද මට හිතෙන්නේ නම් අප්‍රේල් අග විතර යනකොට වගේ බොහෝ විට අපිට කරන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. එතකන් සමහර ඔන්ලයින් වලින් කරන්න වෙයි. ඒක කරන වෙලාවල් මේ සඳුදා ග්‍රාස්ත්‍රින් දාම තමයි දේවල්ගේ පැය දෙකමාර දෙකමාර පැය පහක් කරන්න තමයි උදාරන දෙන්නේ. ඒක දැන් උරුම ගන්න එපා. ඒක මම වෙනමම දරුන් දෙනවා. අර ඕගොල්ලෝ එක දෙයක් මට කරන්න ඕනේ. ඕගොල්ලෝ සහභාගී වෙන්න කැමති මොන පන්තියටද කියන එක මේ නමයි පන්තියේ නමයි දැම්මලා මට මැසේජ් එකක් ගන්න ඕනේ. විනෝදද ආයුධද එහෙම නැත්නම් ඔන්ලයින් සම්බන්ධ වෙනවද කියනවා. ඉතින් ඒ වෙනදී නම් සුබ රාත්‍රිය. පන්තියේ කියන කොහොමද? Thank you, sir. Thank you, sir. Okay, good night. Thank you, sir. Good night. Thank you, sir. Thank you, sir. Good night. Thank you.